කාලේසු අත්‍රාගච්ඡන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්ගමොක්ඛං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස පුප්පානිහෙව පචිනන්තං ප්‍යාසන්ත මනසං නරං අතිත්තං ඒව කාමේසු අන්තකෝ කුරුතේ වසන්ති. පින්වත්නි, ධම්මපද දේශනා මාලාවේ 38 වන දේශනාවට අද යොමු වෙනවා. පුෂ්ප වර්ගයේ 4 වෙනි දේශනාව. පුප්පානිහේව පචිනන්තං, මල් නෙලා රැස් කරන කෙනෙක් වගේ, මල් සොයාගෙන යන කෙනෙක් වගේ. ව්‍යාසත්ත මනසං නරං, පංචකාම ගුණයන් කෙරෙහි ශක්තව, ඒ කියන්නේ ආශාවෙන් මත් වෙලා, පංචකාම ගුණ නැමැති මල් සොයන විවිධ කාම ගුණයන්හි ඇලුණු සිත් ඇති. අතිත්තං ඒව කාමේසු, ඒ කාමයන්හි සෑහීමකටපත් නොවිච්ච, අතිත්තං සෑහීමක් නැති කෙනා අන්තකෝ කුරුතේ වසං, අවසානයේ මාරයාගේ වසඟයට පත්වෙනවා. තවතිසා දිව්‍ය ලෝකේ මාළභාරී කියලා දිව්‍ය පුත්‍රයෙක් හිටියා. එතුමාට පරිවාර දිව්‍යාංගනාව බොහෝ හිටියා. ඒ දවසක් ඒ දිව්‍යාංගනාව ඒ පරසතු මදාරා වැනි මල් ගස්වල නැගගෙන පිරිසක් මල් කඩලා බිමට දානවා. අනිත් දිව්‍යාංගනාව බිමේ ඒ මල් මාලගොතලා දිව්‍ය පුත්‍රයාට පළඳින. ඕක තමයි දිව්‍ය ලෝකේ වැඩේ, කරන දේවල්. දැන් අපිට මේක දැනගන්න පුළුවන්. දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාව මොනවද කරන්නේ? පිරිසක් මල් නෙලනවා, තව පිරිසක් මල් මාලගොතනවා, තව පිරිසක් දිව්‍ය පුත්‍රයාට මල් මාල පළඳවනවා. එතන මේ ප්‍රධාන දිව්‍ය පුත්‍රයා ඒ විමානේ මාළභාරී නම් වුණා. එක දිව්‍යාංගනාවක් ගහ උඩ නැගලා මල් නෙලන ගමන් හිටිය, එයා එතනම චුත වුණා. චුත වුණාම නොපෙනී යනවා. ඒ මොහොතේම සැවැත් නුවර ගෙදරක, කුල ගෙදරක මව් කුස්සක පිළිසිඳ ගත්තා. ඉපදුනාට පස්සේ චූටි දවස්වල ඉඳගෙන මේ ස්ත්‍රියට, කුඩා දැරියට පුළුවන්කම තිබුණා ජාති ස්මරණයෙන් කලින් ආත්මය සිහි කරන්න. කලින් ආත්ම භාවේ තමන් තවතිසා දිව්‍ය ලෝකේ හිටිය බව, මාළභාරී දිව්‍ය පුත්‍රයාගේ භාර්යාවක් බව සිහි කළා. එහේ මල් නෙලලේ ඉන්න ගමන් චුත වුණා. ඒ නිසා ඒ අදහස ඔළුවේ තිබුණා. තරුණ වයසට ආවත් ඒක එහෙමම තිබුණා. අවුරුදු 16 දී විවාහ වුණා. විවාහ වුණාට පස්සෙත් ඊට පෙරත් පින්කම් කළා හරියට. ඒ පින්කම් කරමින්, දන් පූජා කරමින් ස්වාමීන් වහන්සේ ඉස්සරහා පතන්නේ, මට මේ පින්කම මගේ ස්වාමියා ළඟ ඉපදෙන්නම හේතු වේවා. ඔහොම තමයි පැතුවේ. නිවන් පැතුවේ නෑ, ඒ අම්මා පැතුවේ ස්වාමමයි. ඒ නිසා ස්වාමියාටම පුදන නිසා දුන පස්සේ කාලෙක ඇයට පති පූජිකා
පති කියන්නේ ස්වාමියාට, පූජිකා කියන්නේ පුදන්නිය. ස්වාමියා පුදන්නිය කියන අර්ථයෙන් පති පූජිකා වුණා. ඉතින් මෙයා දාන දෙනවා හරියට. මාසික දාන, සලාක දාන, වස් කාලේ දෙන දාන ඔය වගේ දුන්නා. මේ දානශාලාවේ බුජුන්හලේ වත කරන්නෙත් මේ අම්මමයි. එයා ඒකේ පැන් පෙරා තබනවා, පඩික්කම් තියනවා, ඉඳුල් වාචන තියනවා, ඉඳුල් ලයින් කරන පඩික්කම් හොදනවා. මේ සියලු වත් ඒකලා දානශාලාම දිනවා, ආසන බනවනවා, ඔය විදියට. තේයත් දානි දෙනවා. ඊළඟට දානි දෙන්න හදන්න බැරි අය ඒ අවශ්‍ය සලාක ද්‍රව්‍ය ගෙනත් එයාට දෙනවා. දියණිය අපේ දානෙත් හෙට හදලා දානෙ දිගන්වන්න සයන්නසල්. ඉතින් අවශ්‍ය දේවල් දුන්නම ඇය තමන්ගේ දානයක් වගේ හදලා සකස් කරලා සියතින් දානේ පූජ කළා. හැබැයි පූජ කළා පතන්නේ මේක දෙයක්. ස්වාමියා ළඟ ඉපදෙන්නම ලැබේවා. මම කල් යද්දි දරුවෙක් ලැබුණා. එක දරුවෙන්නේ දරුවෝ 4 දෙනෙක් පිළිවෙලට ලැබිලා තියෙනවා. ඒ දරුවන් පෝෂණය කර ගනිමින් ස්වාමියාත් එක්ක වාසය කරන අතර නිරන්තරයෙන් දන් දුන්නා, බණ ඇහුවා, පන්සිල් රැක්කා. එක දවසක ලෙඩක් හැදිලා හදිස්සියෙම යා මැරුණා. අවුරුදු 50ක් වගේ කාලෙකින් තමයි මැරිලා තියෙන්නේ. මැරුණ ගමන්ම පැතූ පරිදිම අර මල් ගහේම විහිළු පහළ වුණා. ඒ වෙනකොටත් තාම ඒ මල් මාලා පළඳවමින් ඉන්නවා දිව්‍යාංගනාව. ඒ වෙලේ දිව්‍ය පුත්‍රයා අහනවා, සොඳුරු උදේ පටන් නුඹ දැක්කේ නෑ, කොහෙද ගියේ කියලා අහනවා. තාම උදේ පටන් දවල් වෙනකම් විතරයි ගෙවිලා තියෙන දවසින් භාගයක්, අවුරුදු 50ක්. මොකද තවතිසා දෙවියන්ගේ එක දවසක් අපේ අවුරුදු වලින් 100ක් වෙන නිසා තාම භාගය ගිහින් තියෙනවා. ඊට පස්සේ අය කියනවා, මම චුත වුණා මෙහෙන්, සවැත් නුවර ගෙදර ගිපදුනා, විවාහ වුණා දැව්, ඔව් සරණ ගියා, විවාහ වුණා. කොච්චර කල් හිටියද? මව කුසේ දසමසක් වාසය කළා. අවුරුදු 16දී විවාහ වුණා, පුතුන් 4 දෙනෙක් ලැබුණා. තා මොනවද කළේ කියලා ඇහුවා. පිංගලා හරියට දන් දුන්නා, උපස්ථාන කළා, සිල් රැක්කා, බණ ඇහුවා. ඒව කරලා ඔබ වහන්සේ වෙත ඉපදෙන්න මම ප්‍රාර්ථනා කළා. ඉතින් ඒ නිසා මම ඔබ වහන්සේ වෙත දැන් ආයෙත් ඉපදුණායි කියලා මතක් කළා. ඒ වගේ මිනිස්සුන්ගේ පරමාවේශ කොච්චර තියද කියලා, උපරිම වුණා ස්වාමීන් 100ක් ඇති. ඇත්ත දෙච්චර ටිකද කියලා. ඔව් ස්වාමීන් බොහොම ටිකයි කිව්වා. ඉතින් මෙච්චර අඩු වයසක් ජීවත් වෙන මිනිස්සු නිදාගන්නේ කෙලිසෙල්ලම් කරන්නේ නැතුව වැඩිපුර එයාලා දම් පිංකම්ම කරනවා ඇති නේද කියලා ඇහුවා. මේ මොනව අහනවද කියලා ඇහුවා. අසංඛ්‍යාක ආයුෂ තියෙන මිනිස්සු වගේ, ජරා මරණ නැති වගේ මිනිස්සු වරදෙහි බැඳී අපරාධ කරමින් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයන්හි වරදවා හැසිරීම, බොරු කීම, අරක්කු බීම ආදී හැම දුස්චරිතයක්ම කරමින් අනුන් තලාපෙලා අන් සතු ඉඩකඩම් පැහැර ගනිමින් බොරු නඩු බොරු සාක්ෂි කියමින් මානෙන් අහංකාරයෙන් දරදඬුව මහානබවුණන්ට පරිභව නින්දා කරමින් වැඩිහිටියන් නිගා කරමින් මව්පියන්ට හිංසා කරමින් පරලොවක් නැත්තාසේ, කර්ම විපාකයක් නැත්තාසේ සලකා මසුරු මලින් බැඳී ජීවත් වෙනවා. අද මිනිස් ලොව මිනිසුන් නොකරන පවකමක් නැත, නොපනත්කමක් නැත, වස්තු තෘෂ්ණාවෙන් බැඳී උනුන් ඇනකොටා ගන්නවා. බේබදුකම් කරන, සල්ලාලකම් කරන, ගයක් පාසා සූදු පිට්ටනි, අඹුසැමි දෙපළම සූදු පිටියේ, පරපුරුෂ සේවන, පර ස්ත්‍රී සේවන ජඩකම් වල නිමාවක් නැත. මිනිසින් තුළ විලිබිය නැත. කුඩා කොළු කෙලි පටන් මහලු මෙහැලියන් තෙක් හැම ගෑනු පිරිමි කෙනෙක්ම ලැජ්ජා බය දෙකින් තොරව තිරිසනුන්සේ දවස ගෙවනවා කියන වார்த்தාව. මෙහෙට ඇවිල්ලා ගිහු උපාසක අම්මා දිව්‍යාංගනාවට ගිහින් සපයලා තිබෙනවා. එලා දිව්‍ය පුත්‍රයා කිව්ව තියන සොඳුර අවුරුදු 100ක් පරමාශ කොට සිටි මිනිස්සු මෙසේ නිදත් නම් ප්‍රමාද වෙත් නම් නොපනත්කම් කරත් නම් කොතරම් නොසුදුසුද, අයියෝ ඔවුන් කවදා දුකින් මිදෙත්දැයි කියලා මේ දිව්‍ය පුත්‍රයා ශෝකයට පත් වුණා. මිනිස්ලව අවුරුදු 100ක් අපට එක දවසක් තවතිසා ලෝක දිව්‍ය ලෝකෙට, ඒ වගේ දවස් 30ක් එහිට මාසයක්, එවැනි මාස 12ක් අවුරුද්දක්, එවැනි අවුරුදු 1000ක් දෙවියන්ට තවතිසා වැසි දෙවියන්ට
ආවේශ තියෙන එක හදල ගත්තොත් අවුරුදු වලින් අපේ අවුරුදු වලින් 3,60,00,000. ඉතින් එච්චර ආවේශ තියෙන නිසා ඒ දිව්‍ය පුත්‍රයා පුදුම වුණා. අවුරුදු 100ක් ජීවත් වෙන මිනිස්සු කොච්චර පහත් විදියටද තමන්ගේ ආත්මභාවය පරිහරණය කරන්නේ කිසි බයක් නැතුව. නම් පව් කිරීමේ බයක් නැතුව, පින් කිරීමේ කැමැත්තක් නැතුව, නිවන ගැන හැඟීමක් නැතුව බොහෝ මිනිස්සු අදත් එදා එච්චර නැතුව ඇති. අද තත්ත්වය ගත්තොත් මේ කියපු ටික හරියටම හරි. ඒ විදියටමයි දැන් ජීවත් වෙන්නේ. කිසිම හැඟීමක් සසරක් ගැන නැහැ. ඉතින් පසුවදා දානට වැඩිය ස්වාමීන් වහන්සේලා දවල් දාණයෙන් පස්සේ හවස තමයි උපාසක අම්මා මැරුණේ. පහුවෙනිදත් දානට වැඩියට පස්සේ ආසන ශාලාව ඇමදලා නැහැ. අසුන් පනවල නැහැ. පැන් පෙරා තබල නැහැ. ඒ නිසා ඉන්න මිනිස්සුන් ඇහුවා පතිපූජිකාව කොහෙද කියලා. ඒ වෙලාවේ කිව්වා ස්වාමීනි, ඊ දවල් දාණයෙන් පස්සේ උපාසක අම්මට හදිසි ලෙඩක් හැදුණා. හදිසිය මලා. ඉතින් පෘථජ්ජන ස්වාමීන් වහන්සේලා අනේ අපිට හරියට උපස්ථාන කරපු අම්ම කෙනෙක් කියලා කඳුළු සැලුවා. රහතන් වහන්සේලා ධර්ම සංවේගයට පත් වුණා. උන්වහන්සේලා විහාරයට ඇවිල්ලා විමසුව භාග්‍යතුන් වහන්සේගේ ස්වාමීනි, පතිපූජිකාව ඉතා ඕනෑකමින් නිතර නොයෙක් පින්කම් කොට තමන්ගේ ස්වාමියා පතමින් සිටියා. හදිස්සියේ මැරුණා. ඈ කොහි උපන්නාදැයි ඇසුවා. භාග්‍යතුන් වහන්සේ වදාලා, පැතූ ලෙසටම ස්වාමියා ළඟම ඉපදුනායි කියලා. තොර ස්වාමීන්වහන්සේලා වදාලා, ස්වාමීනි ඈ ගෙදර නැහැයි කියලා. ඔය ඉන්න ස්වාමියා පතා ඈ පින්කම් නොකළා. පෙර ජාති ඇයට හිමි වූයේ තෞතිසා දෙව්ලොව වැස්සී මාලභාරී නම් දිව්‍ය පුත්‍රයා. ඔහුට මල් පළඳන තැනේදී මෝතමෝ කලුරිය කළා. උන්ට චුත වුණා. මෙහි ඉපදුණා. මෙහි ඉඳගෙනත් පැතු එහි යන්නයි දැන් එතනම ඉපදුනා කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා. ඒ වෙලාවේ ස්වාමීන් වහන්සේලා මතක් කළා, සත්‍යාගේ ජීවිතේ මොනතරම් ස්වල්පද. උදේ වෙලාවේ දානි පූජ කරපු උපාසකම්ම හවස මලා. ඒ තරම් ශ්‍රණයකින් මේ මරණය සිද්ධ වෙනවා. බොහොම ආයුෂ අල්පයි නේද කියලා ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වදාළ. සත්‍යයන්ගේ ජීවිතය ඉතා දික් නොවේ. එය ඉතා කෙටි. ඒ නිසාම මාරයා වස්තුකාම ක්ලේශකාමයන්ගේ සෑහීමට පත් නොවී ඉන්නා මේ සත්වයා හඬව හඬවා අපායට ගෙනියනවා කියන එක මතු කරමින් භාග්‍යවතුන් වහන්සේ මේ වටිනා ගාථාව දාලා. පුප්පානීව පචිනන්තං බ්‍යාසන්ත මනසං නරං අතිත්තං ඒව කාමේසු අන්තකේ කුරුතේ වසන්ති. මල් කඩා රැස් කරන්නේ කුමෙන්? පංචකාම ගුණ නැමැති මල් සොයා යන කෙනා, නොයෙක් පරිද්දෙන් පංචකාම ගුණේ ඇලුණු සිත් ඇති සත්වයා, වස්තුකාම ක්ලේශකාමයන්හි නොසෑහුණා වූ මාරයාගේ වසඟයට පත්වෙනවා කියන එකයි මේ උතුම් ගාථා රත්නේ අර්ථය. අතිත්තං ඒව කාමේසු කාමයන්හි නොසෑහීම. එතර කාම කියලා කියනවා, කාමාහි චිත්‍රා මధుරා මනෝරමා විරූප රූපේන මතෙන්ති චිත්තං. මෙහි රූපය, ශබ්ද, ගන්ධ, රස ආදී මන වඩන්නේය. ඡන්தோ කාමෝ රාගෝ කාමෝ තැන්නි ඡන්ද රාගය. කිලේශ කාමෝ කාම උපාදානං කියන තැන ක්ලේශයක් වශයෙන් උත් කාමය ගැනනවා. උපාදානයට කාම උපාදානය. ඒ වගේ නොයෙක් අර්ථවලින් කාම කියලා කියන කාම කැමැත්ත, අත්ත කාම තමන්ගේ හිත කැමති බව. අත්තාදීනෝ පරාදීනෝ බුජිස්සෝ යේන කාමං ගමෝ යනාදී තැන්වල තමන්ගේ වැඩ කැමති බව, තමන් කැමති, තමන්ගේ හිත කැමති බව කාම කියලා කියන අත්ත කාම. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස කියන අරමුණු කෙරෙහි රන්රිදී මුතුමැණික්, ගෙවල් දරවල්, හරක බාන, යාන වාහන කියනා වූ මේ වස්තුකාම කෙරෙහිත්,
යම් කිසි ක්ලේශකාමයක් ඇත්නම් ඒ වස්තුූන් කෙරෙහි යම් කැමැත්තක් තියෙනවනම් තෘෂ්ණාවක් තියෙනවා. ඒකට කියනවා ක්ලේශ කාම. බාහිරින් තියෙන වස්තුවලට කියන වස්තු කාම, රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ගෙවල් දොරවල්, යාන වාහන, මිල මුදල්, ඇඳුම් පැළඳුම්. මේවා බාහිරේ තියෙන්නේ, ඒවට කියන්නේ වස්තුකාම. ඒවා කෙරෙහි සත්වයාගේ හිතේ ඇතිවෙන තෘෂ්ණාවට කියනවා ක්ලේශ කාම. එහි තවත් විස්තර කරනවා සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. තමන්ගේ හිතේ මවාගත්තු එකටයි කාමය කියලා කියන්නේ. එහෙනම් මේ රූපේ, මේ කයේ, මේ මස්වල, මේ ඇටවල, මේ කොහෙවත් මේ ලෝකේ ගස් කොළන් වල, මල් වල, විසුතුරු රූපවල කාමය නැහැ. කාමය ඇති වෙන්නේ සත්වයාගේ, ස්ත්‍රියගේ, පුරුෂයාගේ හිතේ සංකල්පනා මත තමන් හිතන හැටියට. එහෙනම් මේ සියලුම රූප කාම ක්ලේශකාම වෙනවා කියන්න බෑ. ඒවා ලෝකේ පවතින අපි නොදකපු රූප වුණ තරම් තියෙන. දැන් ගත්තොත් අර දිව්‍යාංගනාව අපි දැකලා නැහැනේ. දිව්‍යාංගනාව, දිව්‍ය පුත්‍ර දැකලා නැහැ. දැක්කොත් මොන වගේ කැමැත්තක් අපිට ඒ ගැන ඇති වේද හිතා ගන්නත් බැරි තරම්. ඒව දැකපු නැති ඒවා. දැකපු රූපවලුත් හැම රූපෙටම ප්‍රේම කරන්නේ නැහැ, ආස කරන්නේ නැහැ. ඒවයිත් යම් කිසි විදියකට තමන්ගේ මන වඩන, හිත බැඳෙන විදිය රූප කෙරෙහිමයි සත්‍යයාගේ සංකල්ප රාගයේ ගොඩ නැගින්නේ. එනිසා එකම රූපය කෙරෙහි කෙනෙක් රාගසිතින් බලන්නත්, එකම රූපය කෙරෙහි තව කෙනෙක් වෛරයෙන් බලන්නත් හේතු භූත වෙනවා. ඒකට හේතුව තමන්ගේ අදහස අනුවයි මේ කාමය කියන එක ඇති වෙන්නේ. කාම කියන එකේ තේරුම දැන් පැහැදිලි වෙන්න ඕන. කැමැත්ත කියන එක මොනවා හරි දෙයකට කැමති නම් ඒකට කියනවා කාම. රූප කාම, රූපයට කැමති. සද්ද කාම, සද්දට කැමති. ගන්ධ කාම, ගඳ සුවඳට කැමති. රස කාම, රසයට කැමති. පොට්ටබ්බ කාම, පහසට කැමති. ওই විදිහේ පංච කාමයන් තියෙනවා. ඒතර මේ කාම ලෝකෙනේ අපි ඉපදලා ඉන්නේ. අපි විතරක් නෙවෙයි තිරිසංගත සත්තු පවා ඉපදලා තියෙන්නේ කාම ලෝකේ. හැබැයි ඒක කාම දුගතිය. ඒ කාම දුගතියක් වන තිරිසන් ලෝකේ පවා ඒ සත්තු අතර කාම සේවනය තියෙනවා. ඔවුනොවුන් විරුද්ධ ලිංගිකයන් දැකීමෙන් මන වඩන, ප්‍රිය මනාප වන, ඇදී බැඳී යන ගති ස්වභාව මේ සත්තු අතරක් තියෙනවා. හැබැයි සත්තු ඒ පංචකාම සේවනයන් කරන්නේ බොහෝ දුකසේ. දැන් මනුස්ස ලෝකේ යම්තාක් සුවසේ කරත් තිරිසන් සත්තු ඒ දේවල් වල යෙදෙන්නේ දුකසේ. ඔවුන්ට හරි ගෙවල් නැහැ. සමහර ගස් උඩේ ඉන්නේ, එළියේ ඉන්නේ, තෙමි තෙමි ඉන්නේ. එතන වනාන්තරවල ඉන්නවා, ගුහාවල ඉන්නවා. ඒ සත්තුන්ගේ ස්වභාවයක අපායක්. හැබැයි අපාය ඇතුළේ පවා කාමය තියෙනවා. ඒතර ඒ සත්‍ය පවතින්නේ ඒ ආස්වාද රතිය හේතු වෙලා තියෙනවා. ඒකේ දුකක් තිබුණට ඒ දුක උන්ට දැනෙන්නේ නැහැ. මනුෂ්‍යයාට යම් තාක් ධර්මයේ ඇහෙනකොට කාමයන්ගේ තියෙන දුක ආදීනව ප්‍රකට වෙන්න ඉඩ තියෙනවා. නමුත් ඒකෙත් ලොකුවට තේරෙන්නේ නැහැ. මේ කාමයන්ම ගරු කරගෙන තමයි බහුල වශයෙන් මේ ලෝකේ මිනිස්සු ජීවත් වෙන්නේ. ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරන්න සූදානම්. මේ පංචකාමයන් වෙනුවෙන් කාම ලෝකයේ ඉපදිච්ච සත්වෙක් වශයෙන් මනුස්සයා නිරන්තරයෙන්ම කාමයට බරයි. ඒ කියන්නේ වස්තුකාමවලටත්, ක්ලේශ කාමවලටත්, අරකව සංකල්ප රාගයටත්. එතකොට ඒක එක්කෙනෙක්ට සමානව එකිනෙකාට සමානයි කියන්න බෑ. එක එක විදිහේ ආසාවල් මිනිස්සුන්ට තියෙන්න පුළුවන්. ඊළඟට මීටත් වඩා උපරිම ආකාරයේ පංචකාම සේවනයක් තියෙනවා දිව්‍ය ලෝකයේ දිව්‍ය දිව්‍යාංගනාවන් අතර. එහෙ බොහොම සුඛ සහගත විදිහේ කැමැත්තක්, සතුටක්, ආස්වාදයක් ඒ දෙවියන් දිව්‍යාංගනාවන් ලබනවා. ඒකට හේතුව ඒ ඇත්තෝ මේ මනුෂ්‍ය ලෝකයේදී පින් කරලා පාරමිතා ධර්ම පූර්ණේ කරගෙන යන ගමනේ නැත්නම් පිනක් කරගෙන දානයක් දීලා හරි කමන්නේ ඉපදිලා තියෙන පිනේ. ඒ පිනේ ආනිසංස වශයෙන් අධිපතිභාවය, ආයුෂෙන්, වරණයෙන්, ආලෝකයෙන් වැඩි වෙනවා දෙවිවරු. පින අඩු වෙනකොට අධිපති භාවය අඩු වෙනවා, මහේසාක්‍යන වල්පේසාක්‍ය වෙනවා, අර සම්පත් අඩු වෙනවා. එතකොට මේ දිව්‍යාංගනාව, දිව්‍ය පුත්‍රය වාසය කරන්නේ බොහොම සැපෙන්. කාම ලෝකයේ අධිකම සැප තියෙනවා නිර්මාණ රති, පරිනිම්මිත වසවර්ති ආදී දිව්‍යලෝ. විශේෂයෙන් පරිනිම්මිත වසවර්තිය අධිකම සැප තියෙන තැනක් මනුෂ්‍ය ලෝක. මේ දිව්‍ය ලෝක විස්තරයේදී පෙන්නනවා
මනුස්ස ලෝක ඉක්මවා සැප තියෙන දෙවියන්ට, දෙවියන් අතරත් අග්‍ර වෙනවා පරනිම්මිත වසවර්තිය. එනෙහි මිනිස්සේ මිනිස්සෙක් ඉපදුනොත් එයාගේ ආයුෂයේ අපේ අවුරුදු 100ක්නේ තවතිසාවේ. එතකොට ඊට වැඩි අවුරුදු 1600ක් ඒ දෙවියන්ට එක දවසක්. ඉතින් කෝටි ගණනින් ආයුෂ තියෙනවා. වර්ණ බොහොම තියෙන යාළුවෝ සැපයි. දිව්‍ය විමන් පහළ වෙනවා. එතකොට මේක මේ මනුෂ්‍ය ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි ඉපදුනාම පංචකාමයන් සේවනය නොකළ යුතුයි කියලා භාග්‍යවතුන් වහන්සේ කොහෙවත් සඳහන් කරලා නැහැ. ඒවාට ද්වේෂ කරන්න කියලා නැහැ. කියලා තියෙන්නේ ඒවා කෙරෙහි නොඑක් විදියට බන්ධන හදා ගන්න එපානේ, උපාදාන කරන්න එපා. සිහියෙන් විඳින්න. දැන් සැපක් ලැබෙනකොට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සැප විඳ ගන්න සිහිය නැහැ. ඒක විඳින්න දන්නේ නැහැ. නොඑක් දේවල් පටලවගෙන ඔළුවේ කල්පනා කරගෙන සමහර බණත් පටල ගන්න තෙන්ටම. දැන් ඔය ගෙවල් වල ඉන්න උපාසක අම්මලා ඉන්න ගොඩක් අනාගාමි වෙච්චයත් ඉන්නවා අද කාලේ ගෙදර. එතකොට පෞල් ජීවිත අවුල් වෙනවා. දැන් මේ දවස්වල නොකියාම බෑ. මට ළඟදිත් ආරංචි වුණා වෙනම කල්ලියක් ඉන්නවා. ඒ හාමුදුරුවන් නම කියන්න ඕන, අබේ කියන හාමුදුරුව. ඊට තව ඉන්නවා රහතුන් වහන්සේ කෙනෙක් කියලා ප්‍රසිද්ධ ප්‍රකට මීවන්න පලානේ හාමුදුරුව කියලා ඉන්නවා. ඉතින් මේ ගැන කිව්ව මිනිස්සු මාතේ තරහ වෙනවා. මට කරන් දෙයක් නෑ. හැබැයි මේකේ ලොකු විනාශයක් වෙලා තියෙනවා. මොකද ගෑනු අයට මාර්ගඵල දෙනවා ගිය ගම. ඒ ගෑනුන්ට ගෝවාන් ඵලයේ දෙනවා, සකදාගම කමන්නේ තාම කැපයි. අනාගාමි වෙච්ච ගම මහත්යර දාන තානන් නියෝග එඳ පැත්ත පලා දෙන්න තහන. කාමරේ දොරෙන් ඇතුළට එන්න බෑ, වෙනම කාමරයක් හදලා දෙනවා. මොකෝ දැන් මම අනාගාමි ආර්ය ශ්‍රාවිකාවක්, අනාගාමි ආර්ය ශ්‍රාවිකාවක් ස්පර්ශ කිරීම බලවත් දඬුවම් ලැබිය හැකි වරදක්. ඇත්තටම අනාගාමි නෑ, අනාගෙන තියෙන. හරිද? දැන් එතකොට හොඳට දෙවිච පවුල් කැඩිලා ළමයි සීහිකඩ ගිහිල්ලා මොකෝ අරිහතුන් වහන්සේගේ බණ අහලා මුන්ට මාර්ගඵල ලැබිලා. ඉතින් හරි කාලකන්ණි ජාතියක් බවට දැන් පත් වෙලා තියෙනවා. ලැබෙන කාමෙවත් විඳ ගන්න විදියක් නැහැ, බණ අහලා ඔළුව අවුල් වෙලා. හොඳට ධනෙ තියෙන, ඉගෙනගෙන තියෙනවා, ලොකු රස්සාවල් කරන ගොඩක් අය කියනවානේ ලොකු කමට ඉංජිනේරුවෝ තමයි අපි ළඟට ඉන්නේ, ડોක්ටර්ස්ලා තමයි. හැබැයි උන්ට ඔළුව හොඳ නැතුව ඇති, මොලේ නැතුව ඇති. මේ ගොවි මහත්තයෙක්ටවත් තේරෙන ටික උන්දලට තේරෙන්නේ නෑ. මේ ධර්මය අහලා දැන් බලන්න සෝතාපන්න වෙච්ච ඇත්ත ශ්‍රාවකයෝ දෙන්නේ අනාථ පිණ්ඩිසිට තමයි විසාකා මහවැසියයි. ඔයාලට පුදුම හිතේවි, විසාකාවට හිටිය ළමයි 20ක්. ඇයි මේ ළමයි 20 ලැබුණමද එතුමේ සෝවන් උනේ? නෑ නෑ, අපි අද කාලේ ඉන්න ඇයි තමයි පොට පැටලලා තියෙන්නේ. ඒ කාලේ හොඳට ඒ හැමදේම කරලා තියෙනවා. පංචකාමයන් විඳින්න ගියාම ඒක හොඳට කරනවා. බණ අහන්න ගියාම වැඳගෙන බණ අහනවා. බණ අහන එකයි කාමසේවනයේ දෙක එකට කරන්නේ නෑනේ. එනස් ඒක පිස්සුනේ. බණ අහනකොට අපිත් දැන් වැඳගෙන තමයි බණ අහන්නේ. ගෙදර ගියාම මහත්තයර වැඳන් ඉන්නේ නෑනේ. වැඳන් ඉන්නේ නෑ, වැඳන් ඉන්නා නම් පිස්සු. වැඳන් හිටියට කමකුත් නෑ. ඉතින් වටින වඳිනව නා වඳින්නේ නෑ. අපිට දන්න හැටි නම් මහත්ය තමයි නෝනට වැඳන් ඉන්නවයි කියලා ගාථාවකුත් වෙලා තියෙනවා මේ දවස්වල. මේ පාඩම් කරන වඳින්න කාටේ නෝනට වැඳීමේ ගාථා. හරි බයයි. සෝවාන් වෙලත් නැතත් බඳිනු. දැන් බයයිනේ, ගහනවනේ නැත්තම්. එතකොට මේ ධර්මයේ පටලවා ගන්න නැතුව දැන් බලන්න එතුමිය කොච්චර සාධාරණ විදියට මැදහත් පිළිවෙතක කිසි බයක් නැතුව මේ කාම ලෝකේ ඇත්ත ඇති හැටියෙන් දැකමින් ජීවත් වෙලා ළමයි 20ක් බිහි කළාද? දැන් මේ කට්ටිය බිහි කරේ දැන් සෝවන්ලා දුන්නොත් සර්ටිෆිකට් එක ඔක්කොම තහනම් කරනවා. සියලුම වරප්‍රසාද ස්වාමි පුත්‍රයා කපලා දානවා. අසාදෙ කටු ගාලා දානවා. ගෙදරින් යනවා එළියට. ගිහලා අර වගේ පිස්සුව දී දැනක මහානත්වේ. ඊට පස්සේ ලෝකෙටම වදයක්. දද දාල්තුමා ලිපියක් මහත්තයෙක් Facebook එකේ. එයා ඉන්දියාව පුරා සංචාරය කරලා තිනු. මොකද දැන් මේ කතාවක් යනවනේ ලොකුවටම ලංකාවේ භාග්‍යවතුන් වහන්සේ ඉපදුනේ කියලා මේක ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් මේක නඩේම තමයි ඔක් කරන්නේ. එතුමා හඳුනන මේක NGO නඩයක්. රාජ්‍ය නොවන සංවිධාන විසින් බෞද්ධයා කුපිත කරන්න, බෞද්ධයාගේ අතර අසමගිය ඇති කරන්න. ඇයි ඇති වෙලානේ තියෙන්නේ? ඔය පිරිස කියන හේ යනයි කියන ලංකාවේ බුදුන් උපන්නේ. අපි කියන නෑ දඹදිව ඉන්දියාවේ. අපි ඉන්දියාවේ යනවා, යාළ ලංකාවට යනවා. දැන් ගැටුමක් තියද නැද්ද? ඒ වෙන්න ඕන එක වෙලා තියෙන. දැන් හරි. දැන් පිරිසක් කියන අපි ආර්ය ශ්‍රාවකයෝ. අපි කියන නෑ, අපි තාම පෘථග්ජන. ගැටුමක් තියෙනවා.
බණ වෙනස්. ධර්මය එකම භාග්‍යතුන් වහන්සේගේ බණ තෝරන ක්‍රම වෙනස්. වචන කඩනවා. ඉතින් මේවා කිව්වට පස්සේ අපිට බයිනවා. ඇයි කියන්නේ කියලා. අපි අරිහතුන් වහන්සේට බැනලා ආර්යපවාද කරගන්නේ. මම මේ බයින්න බෑ නේද? මට කිසි ආර්යපවාදයක් වෙන්නේ නැහැ. මේ සියල්ල හොඳට දැනගෙන මේ කියන්නේ. එතකොට අපි බය වෙන්නේ මේ පොඩ්ඩක් හරි සෝවන්න දන්නේ නැහැ. එහෙම නැහැ. සෝවාන් තියා තිසරණයටවත් ඇවිත් නැහැ මේ හිස් පුරුෂයෝ. සිවුරු දරන් හිටියට. එහෙම ආවනම් භාග්‍යවතුන් වහන්සේගේ නමගේ දේශනාව විකෘති කරන්නේ නැහැ කවදාවත්. මිනිස්සු පිරිස් බලය හරි මොනවා හරි වෙන දන්නේ නැහැ. මායාවේ බලය කොච්චර බලවත්ද කිව්වොත් මේ සෑම දෙයක්ම ගලාගෙන යන්නේ මේ පැත්තට. එතකොට මිනිස්සු ගිහිල්ලා ඒව පෝෂණය කරගෙන යන්නේ කොහෙටද? සාසනේ විපතට, විනාශයට. එතකොට මේ ශ්‍රී සද්ධර්මය අතුරුදහන් වෙනවා. අර හොයාගත්තු අලුත් ධර්මෙ එළියට එනවා. එනිසා මේ මහත්මයා දැන් ආරාධනා කරලා තියෙනවා, එන්න තර්කයට, එන්න වාදයකට ඕනනම් මම ඔප්පු කරලා දෙන්නවා. භාග්‍යවතුන් වහන්සේ ඉපදුනේ ඉන්දියාවේ, එනොත් නේපාලේ. ඒක පැහැදිලි. ඒක අපිට සැකයක් නැහැ. නමුත් මේ ලංකාවේ කොච්චර පිස්සු නටනවද භාග්‍යවතුන් වහන්සේ මෙහි ඉපදුනායි කියලා. ඒක එකාතකින් මේ ලංකා ඉතිහාසයටත් කරන නිගාවක්. මොකද ලංකා ඉතිහාසයේ තියෙන භාග්‍යවතුන් වහන්සේ තුන් පාරක් ඉන්දියාවෙන් ඉඳන් ලංකාවට වැඩියයි කියලා. එතකොට ඒක වෙනස් වෙනවනේ. දැන් ඉතින් මෙහෙ ඉපදුනා නම් නැහැ. හරවන්න අනිත් පැත්ත, රිවර්ස් ජියර් එක දාන්න. භාග්‍යවතුන් වහන්සේ එහෙන් නෙවෙයි මෙහෙට. මෙහෙ ඉඳන් එහෙ වැඩියා. එතකොට මහි අංගරන්නාග දීපන් තියෙන ඉන්දියාව. බුද්ධගයාව, බරණැස ඉසිපතන තියෙන ලංකාව. ඔක්කොම කන පිට. හොඳටම නෙවෙයි බාගෙට පිස්සු. එහෙමනේ පිස්සු හැදෙනවා. ඒ නිසා මෙවැනි විද්වතුන් ඇවිල්ලා ඇත්තටම ප්‍රකාශ කරන්න ඕන මෙහෙම දෙයක් නෑ, මේක බොරුවක් කියලා. කවුරුත් කියන්නේ ඇත්තනේ කතාව. දැන් බලන්න අපේ රටේ තියෙනවා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවක්. ඒක තියෙනවමට. ඒ කිසි කෙනෙක් ගිහිල්ලා අහන්නේ නෑ. දැන් අපි කවුරු හරි මහාන කරොත් මෙහෙවිල අහන විට ගමන්. ඇයි මහාන කළේ? නිවන් දකින්න මොකක් හරි කරන්න ගියාම අහනවා. හැබැයි මේ ධර්මයේ අමුවමුවේ විකෘති කරනකොට ඒ මිනිස්සු නිදි. පුටු වලලා නිදි මෙහෙම. දන්නේ නෑ. හරිද? අපි දන්නේ නෑ. අපිට ඇහුනේ නෑ. ඇහුනේ ඇයි? මොකද ඇහුනේ නැත්තේ? ලොකු සල්ලි ගොඩක් ඒවට වියදම් කරනවා. ඒ හැමතැනම කටවල් වහලා තියෙන්නේ. සද්දේ වහලා තියෙන්නේ. අපි කෑ ගන්නකොට අපිට මොනවා හරි දෙයක් දන්නේ කියන්න බෑ. මොනවා හරි තෑග්ගක් ලැබෙයිද දන්නේ, උඩින් එයිද දන්නේ, මොකක් හරි අපි දන්නේ නැහැ. ඉතින් නම් මේවා කියනකොට, කතා කරනකොට ඒකට විරුද්ධ වෙනවා. හරියට බනිනවා කියන අයට මේ කුණු හරපෙනුත් බනිනවා. මන් දෙකලා තියෙනවා කමෙන්ට් වල. රහත් ආර්ය ශ්‍රාවකයෝ ගිහියෝ, හැබැයි කතා කරන්නේ කුණු හරප. ඉතින් මේකෙන් වෙන්නේ මොකද? අර සෝතාපන්න වෙච්ච විසාකා උත්තමයි වැනි අයට නින්දාවක්. ඇයි මේ අමු ගිහියෝ, අමු පෘතජ්ජනයෝ මේ සෝතාපන්නාදී මාර්ගඵල දාගෙන නටන නැටිලා දැක්කට පස්සේ හිතෙනවා ඒ බුද්ධ කාලෙත් මෙහෙම පිස්සු තිබුණත් දන්නේ නැහැ කියලා නින්දාවක් එනවනේ. ඒ මෙයාලා දාන් ඉන්නේ නම් මෙහෙත් අර අම්ම කෙනෙක් ආව යත් ඒ පැත්තේ දිවුල පිටියේ පැත්තේ. පැය 3ක්ද කොහෙද ලොකු සයන්නාදී බණ කිව්වා. ඒ කියලාත් අර ගෑණි ආයෙ හැරුණේ කොහෙට? නෑ මම දැන් ආර්යකාන්ත සීලෙන් යුක්තයි, දැන් මං සෝතාපන්න, ආයෙ හරවන්න බෑ. ඔළුවෙන් ඊටම් බණ කිව්වත් ඒ ගෑණු පිළිගන්නේ නෑ. අරකටම අර බලුකුණට ඇදෙන මොකද්ද හිවල්ලු වගේ, ඌරෝ ටික වගේ අරක පස්සෙම යනවා මිසක් ගලවන්න බෑ. බැලුවා පුදුම උත්සාහය ගත්ත. හැබැයි කියපු ටික නම් වටිනවා පිළිගන්න කෙනට. ලේසි නෑ. එතකොට මේක මොකද්ද? මන්තරයක්ද? මේක වශීගුරුකමක්ද? මේක අමනුස්ස බලයක්ද? මාර්යාගේ බලයද? පැහැදිලිව පේනවා මේක මාර බලය. එනිසා මාර්යා පක්ෂයි මේ ශ්‍රී සද්ධර්මයේ අතුරුදහන් වෙලා යනට හරි කැමතියි. ධර්මයේ කියන සයන්නාදල මොනෝ හරි එකක් එවන පිල්ලුවක්. ඊතරුන් ආසල අහු වෙලා යනවා. එක එක්කෙනා යනවා. කට වැහෙනවා. කතා කරන්න බෑ. ඊට පස්සේ නින්දා කරනකොට දැඩිව ඒ හාමුදුරුවෝ කට වහන් ඉන්න. මොකද මං විතරක් නිකන් නින්දා අපහාස විඳින්න ඕනේ නෑ. ඔයේ ගියාදෙන් කියලා. ඉතින් මේක තමයි ස්වභාවය. මේ පිටරටවල ඉන්න ගොඩක් උගත් කියලා සම්මත ඉගෙනගෙන ගියායි කියලා කිව්වට ඒ මිනිස්සු ඔහොම මහා මන්ද මානසික තත්ත්වෙට වැටිලා තියෙනවා. කාමයන් ඕනේ නෑ කියලා අරියතුන් වහන්සේ කියන නිසා අපි ඒක අතහැරියා. අපි දැන් ගොඩක් ගෑනු අයට වෙලා තියෙන පිරිමියෙක් ඉන්නවා, දෙපැත්තම ඉන්නවා. මොකද වෙලා තියෙන්නේ? අර සමගිව තිබිච්ච විවාහ ජීවිත බිඳිලා ගිහිල්ලා. මොනවා අහලයි? බණ අහලෙම වෙන්න විදියන්නේ. හරියට බණ ඇහුවනම් බයික මෙතෙන්ට ගැලපිච්ච නිසා මම මේ කතාව කරන්නේ. නැතු කිසිම දේශයක් නෑ. ඒ අරියතුන් වහන්සේලා ගැන තරහක් නෑ. උන්වහන්සේලා බෙදා ගන්න පංගුව යාලා ගිහින් කයි හොඳට නිරේ. අපිට අදාළ අපි එකට සම්මාදාන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ හරියටම කියනවා.
ඒක වෙනස් කරන්නේ අපි. අපිට මොන වුණත් අපි ඇති කියන්න ඕනේ. ඒත් භාග්‍යතුන් වහන්සේ වදාළ යමක්ද? දැන් බලන්න අනිච්ච දුක්ඛ අනාත්ම වචන තුන වෙනස් කළානේ. ඒ තුන වෙනස් කළා. ඈ ඒ තුනේ අර්ථ වෙනස් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අවබෝධ වෙන්නේ නැහැ. අනිත්‍ය කියලා මේ ආච්චි සීයලා කාලේ නම් මොකද්ද කියන්නේ? වෙනස් වෙනවන්නේ. දැන් මෙයාලා කියනවා කැමතිසේ නැහැ. ඉච්ඡ නැහැලු. හරිද? ඒක බෙදලා කඩලා කියනකොට එහෙම වෙනවොත් පාළි දන්නව නම් එක දවසක් හරි පාළි ඉගෙන ගත්ත නම් මෙහෙම කඩන්නේ නැහැ වචන. වඩා කඩන්න බෑ අපිට ඕන විදිහට. ඒතර රූප සිද්ධි තියෙනවා, බාලවතාර කියලා පොතක් තියෙනවා. මේ පොත්වල පෙන්නන්නේ මේ සංදි වෙන්නේ කොහොමද වචන. එහෙම නැහැ මේ වහරකහමඳුරොන්ටයි මේ අබේ මොකද්ද මීවල බලන්නේ හැමදෙරට ඕන විදියට ලස්සනට කඩනවා. දැන් මේ සුවහන් මෙහෙම කැඩිල්ලක් අපි කවදාවත් අහලා නැහැ. පුදුම බණක් කියනවා, අලුත් එකක් තමයි කියලා යමනේ. ඒතොර වෙලා තියෙන්නේ මොකද්ද? සද්ධර්මය කියලා අසද්ධර්මය පස්සේ ගිහින් තියෙන පින් කියලා පව් රැස් කරලා තියෙන. මට මතකයි පහුගිය කාලෙත් ඔය මීරිගමඩ කඩම් පැන්න අපේ සයන් නැසෙලා ලේසි නෑ. සියලුම අර මේ ගිහිය වට කරගෙන ඒ හාමුදුරුට ගෙලව ගන්න තමයි බලන්නේ. ඒ කියන එක අහන්න ලෑස්ති වෙන්නේ නෑ. එතකොට කොහොමද මේ කාමලෝක ඉපදිච්ච ගිහි කෙනෙක් ධර්මයේ ඇසුරු කරන්නේ කියන එක තමයි මම මේ කිව්වේ. එතකොට කාමයේ තුච්චයි පිළිකුල්ලේ කියලා ඉලක ගහන්නේ. කාම ලෝකයේ පළවෙනි එක තමයි ආස්වාදේ. එකට තියෙන ආස්වාදේ. අපි ඉපදුණු ගමන් අපිට දැනුනේ මව කිරි බොනකොට අම්මගෙන් අපි මතක නෑ දැන්. නමුත් වෙන්නේ ළමයෙක්ට එයා ආස්වාදයට බැඳෙනවා. ඒ නිසා එයා නිතරම බඩගිනිනකොට අඬනවා. මොකද අඬන්නේ? අරව ඕන. දෙනකොටම කට වැහෙනවනේ. ආස්වාදේනවා කට වැහෙනවා. නැති වුණාම ආයිමත් ආදීන වේනවා. ආයි ලැබුණම ආදීන අමතකගෙනවා. ආස්වාදේනවා. ඔන්නෝමම අපි හැමෝම සසරට මුලා වෙලා ඉන්නවා. ඒතර අපි නිරේ හිටියා කියලා අපිට මතක නැහැ. පෙරේත ලෝකේ අපි ගිහින් ඇති ඕනතරම් මතක නැහැ. ඇයි මතක නැත්තේ? මේ භවාන්තරේ වහනෝ. වහන්නේ සත්‍යව මුලා කර කර සංසාරේ ගෙනියන්. ඒ වගේ චූටිම දවස්වල ඉඳන් අපි ආස්වාදයට බැඳුනා. පාසල් යන කාලෙත් එහෙමම තමයි. ගොඩක්ම ආස්වාද වැඩි වුණා 18 20 වෙනකොට වගේ පුදුම ආස්වාදයක් තියෙන්නේ. ඉතින් රහත් වෙන්න බණකුවත් මේ තරුණ ළමයි වෙනස් වෙන්නේ නැහැ. මොකද හේතුව එයාලා ඒ කාලේ තන ප්‍රේමයේ තරම් පරම සැපක් නිවනේවත් නැහැ. නිවන තමයි අපේ පැල්පත. මෙහෙම නිකන් ගෙදරට තමයි නිවන කියන්නේ දවස්වල. එතකොට භාර්යාව කෙරේ, ස්වාමියා කෙරේ ස්වක්තව, ප්‍රේමය කෙරේ ස්වක්තව කල් ගෙවනවා. ඒ කාලේ නිකන්වත් මතක් වෙන්නේ නැහැ. ශ්‍රී සද්ධර්මයක් තියෙනවා, භාග්‍යතුන් වහන්සේ පහල වුණා, බණ කියනවා, ධර්මය ඇහෙනවා, භාවනා තියෙනවා, නිවන් දකින්න. ඒ මොන කතන්දරයක්වත්? ඔය දැන් ඉන්න ළමයින්ට කියලා බලන්න වහයිද කියලා අහන්නේ. දැන් ඔය පැවිදි වෙන්න දඟලන සමහර අය අවුරුදු 18 17. නමුත් අද කතා කරොත් හෙට කතා කරන්නේ. ටියුබ් ලයිට් වගේ. අද දුක වැටෙනවා, හෙට සැපයි වගේ වැටෙනවා. එතකොට මතක නැහැ. ඒක මොකද වරදක් නෙවෙයි. ආස්වාදේ වැඩි ඒ කාලේ. ඒක පොඩ්ඩක් හිතෙනවා එකපාර. ඒත් මොකද හිතෙන්නේ? ආස්වාද තිබිලා නැති වුණා. ඒ කියන්නේ දැන් ගෑන ළමයි නම් කතා කරන්නේ, පිරිමි ළමයි තරහ වුණා. එක එක යාළු වෙන්නේ නැහැ එක්කෝ. එනේන එක බැහැයි කියලා යනවා යන්න පිටුපාලා. එක්කෝ gedara කවුරුහරි ප්‍රශ්නයක්. එකම එක්කෝ නංගි බයිනවයි කියලා. අක්කා මේ මහණ වෙන්න ඉඳලා තියෙන මොකක්ද හේතුව? නංගි සලකන්නේ, නංගි වෙනස්කම් කරනවායි කියලා. ඉතින් ඒව පැවිදි වෙන්න හේතු නෙවෙයි. ඒවා මේ සාමාන්‍ය දේවල්. ඒවා හදාගත හැකි. ඒතර එහෙනම් මුල් සමයේ ජීවිතේ මිනිස්සුට එන ආස්වාද බහුල කොට එනවා. එතකොට එයාට කවදාවත් තේරුන්නේ නැහැ මේක දුකයි කියලා. එහෙනම් අපි ගත්තෝ මේ විවාහයත් එක්කනේ මුළු සංසාරයෙන් බැඳලා තියෙන්නේ. ඒක කතා නොකර බෑනේ. සමහර අය කියනවා ගැන කතා කරන්න එපා. ගෑනුවා ගැන බන කියන්න එපා. නෑ ගෑනුවා ගැන නේ මම්මයි බන කියන්නේ. මේ වෙන දේ ගැන කියන්නේ. ඊට පස්සේ බැරිම තැන මං කරේ ගෑනු වෙනකොට දැනුණා නයා කියලා. ගෑනු කෙනාගේ නම නයා සමානයි. නයාට නයානේ හැපින්නනේ. හැපින්නෙක් හිටියා. නයෙක් හිටියා. නයයි හැපින්නයි වෙලා ගත්තා. ඊට පස්සේ ඔන්න පැටව ලැබුණා. හරිනේ. එච්චර දුර යන්න ඕනේ. එහෙම විවාහ වුණාට පස්සේ දෙවනි පියවර මොකද්ද? බලාපොරොත්තු වී ඉන්නේ මොකද්ද ඒ සත්‍යයා? දරුවෙක් බිහි වෙනවායි කියන එකනේ. දරු සුරතල් බලන ආචිල සියල මග බලන් ඉන්න මුණුපුරෙක් මිනිපිරියෙක් කොයි වෙලාවෙද එළියට එන්නේ අපිට වඩා ගන්න හුරුතල් කරන්න. නැතු මේ නිවන ගැන කතාවක් නැහැ ඒ වෙලාවට. ආචිලත් මුලා වෙලා ඉන්නේ ඒ වෙලාවට. ආචි බණත් අහනවා, අරකත් ප්‍රාර්ථනා කරනවා. බැරි වෙලාවක අසාද බඳවන උනට ළමයි නැති වුණොත් නමකුත් හදනවා යාට. හදලා හැම පැත්තෙම නින්දා කරනවා.
සමහරම්මල ඒ කසාදෙපවා වෙන් කරලා දාන්න බලනවා, මොකද ළමයි නෑ කියලා. ඉතින් ඕක තමයි සසරේ හැටි. දුක බව දැන දැන දුකටම වැටෙන්න තමයි සත්‍ය කැමති. දැන් ඕක වුණා දෙන්කෝ, දැන් ළමයි ලැබුණා. දැන් දාන ගෙදරකට ගියා. ඉතින් එතෙන්දී දැන් පේනවා මේ දරුවෝ කුලේ තියන් තමයි ඉන්නේ, බණ අහන්නවත් වෙලාවක් නෑ. ළමයි ඇඬුවොත් දුවනවා. දැන් මෙහෙත් පෙරේද බණ අහන්නේ. දැන් ළමයි දෙන්නේ මෙහෙට මෙහෙට දුවනවා. එක්කෙනෙක් දුවන්න ඕන එළියට, මොකටද ඒ ළමයි පලණය කරගන්න. දැන් එයාගේ සන සම්පත්තියේ බොහෝ කාලයක් අනිවාර්යෙන් නිකරුණේ ගෙවිලා යනවා, බණ අහන්න, නිවන් දකින්න, බණ භාවනා කරන්න. මේ ලංකාව යන ක්‍රමයේත් එක ලේසිය කරලා වෙන්නේ අවුරුදු 55 60ක් වච්චයි. එතකොට කොන්දේ බණ ගිහිල්ලා මේ අපිට ලැබිලා තියෙන ගෙවිච්චේ වනින් ඔක්කොම ඇවිත් තියෙන්නේ. ඔක්කොම ගෙවිලා 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 දැන් ඇවිත් තියෙනවා. බයින නෙමෙයි හොඳේ. දැන් හරි ආපේක ලොකුද යම්? මොකද ඔය වයසටවත් එන්න දෙන්නේ පිස්සු ධම්මේ මහාන වෙන්න. දැන් අපේ බබා ඉන්න, බබා බලාගන්නේ කවුද? 100ට කොළ 100 ගියාම මොන්ටිසෝරියෙක් කියන්නේ කවුද? බයිසිකලේ පදින්න කෙනෙක් නෑනේ 100 නැතුණා. දැන් ඒ දුව බැලුවේ ආ තාත්තා ඉන්නව නම් ත්‍රිවිල් එකට හයර් එක දෙන්න ඕනේ නෑ. මොකද 100 බයිසිකලේ දාගෙන බබා එක්කගෙන යනවා. මේ මහාන වෙන්න ආව කෙනෙක්ට එච්චද මම මේ කියන්නේ. මම දන්නේ අනිත් සිද්ධි මම දන්නේ. මම දන්නේ මට මුණ ගැහිච්චවනේ. ඉතින් එයාට කතා කරනකොට එයා කියනවා නේ දෙන්න එපා, මම කැමති නෑ හාමුදුරනේ කතා කරන්න ඔය කෙල්ලත් එක්ක. ඇයි කිව්වොත් මට තේරුන්නේ නැහැ. පස්සේ තමයි කතාව තේරුනේ. මොකද එයාට ලවුඩ් ස්පීකර් දාලානේ, මං දෙන්නේ ඇහෙන්න මටත් එක්ක. අනේ දැන් තාත්තා නැතුව හරි පාඩුයි, මේ මොන්ඩිසෝරි යන්න විදියකුත් නැහැ, මං යන්න එපා ඔක්කොටම. දැන් බලනකොට මේ තාත්තව තියන් දාලා තියෙන ආදරේට නෙවෙයි, ට්‍රාන්ස්පෝර්ට් එකට. හරිද? එතකොට එවැනි මහා පුදුම විදි ආත්මාර්ථකාමී ලෝකෙක ඒ සීයා කොහොම හරි පැනගත්තා. එයා ඒක බල බල හිටියේ නැහැ. එයා මොකද කරේ? පැදුරට අන්නෝ කියලා ආවා. ඊට පස්සේ යාම යෝජනා කරා පැවිදි වෙන දවසවත් ඔය ළමයින්ට කියන්න එපා කියලා. එයාම කිව්වේ, මම මුකුත් කියලා නෙවෙයි. පස්සේ ඉතින් එයාගේ ඉල්ලීම පරිදි ළමයින්ට කිව්වේ නැහැ. පස්සේ ඉතින් දුවගෙන ආවා. ඇවිල්ලා ඉතින් මොනවා හරි ඒ කට්ටිය අඬා දොඩා වැළපිලා කතා කරා. මම සහභාගී වුණේ නැහැ ඒ සභාවට. ඔව්, තමයි කතන්දරේ. එතකොට 60 පැනපු 100 කෙනෙකුටවත් ආච්චි කෙනෙකුටවත් අද කාලේ අපේ රටේ නිකන් ඉන්න දෙන්නේ නැහැ. එයාලව ගන්නවා ඉතුරු සේවයට. ඔක කොසල් රජතුමාගේ සීන් එකක් තියෙනවා. ඉතා පැහැදිලිවම ඒක කියනවා. තරුණ වස්සවිල්ල මහලු වැසියොන්ගේ නෙවෙයිනේ, මොකද අනිත් පැත්ත. ඔව්, මැදි වයසේ වයසට ගිහපු වැසියවිල්ලා තරුණ වැසියොන්ගෙන් කිරිබොනවලු. ඒ කියන්නේ මොකද්ද? ළමයින්ට වැඩපළ කරලා දීලා වුණ අම්මලා තාත්තලා ජීවත්. නැත්තම් එයාලා සලකන්නේ. පැහැදිලිද? සලකන්නේ නෑනේ. සලකන්නේ අම්ම මොනව හරි කරන්න ඕන. එක්කෝ ගෙදර කෑම හදන එකවත් කරන්න ඕනේ. දැන් ළමයි වැඩට යනවා නම් පොඩි බබාලා බලාගන්න එක අම්මලගේ වැඩක්. දැන් එහෙම කාලෙක තමයි මේ පින්වත් මෑණිවරු මේ සයන්නදල ඔක්කොම වයසයිනේ. 60 පැන පෙද ගොඩක් ඉන්නේ. ඒ අයට වාසනාව ලැබුණ පැන ගන්න. ඒක ලොකු දෙයක්. රේගන අපි සාදර වෙන සතුටු වෙන අපි කියන්නේ මේ නව යෝන් වී අවුරුදු 20ෙන් 18ෙන් එන්න මහාන වෙන්න ඇවිල්ලා හරි අපේ තොලුවරි දෙන ඊට පස්සේ උන්දලට බණ කියලා. මයි දෙයනේ මේ විනාඩි 5න් 5ට නැස් වෙනවා. උදේ කියනවා මම අමා මහ නිවන් දකින්නෙමි. සංසාරේ ඉපදෙන භවයක් පාසා පැවිදි වන්නෙමි. දවල් කියන මට කසාදයක් බඳින්න හිතෙනවා. අර නිවන පොඩ්ඩක් පෝස්ට්පෝන් වෙනවා. ඊට පස්සේ කසාදේ ගැන අහනවා. ඒකට බණක් කියන්නේ කියනවා. පස්සේ අහනවා මම පැතුවට කමන්නේ නැද්ද? මං කැමති අයියා කෙනෙක් ඉන්නවා. මේ තරුණ කාලේ අහන්නේ. හරිද? 20 දී. ඉතින් මට මම බණ කියන්නද කුණු අරප කියන්නද මට තේරෙන්නේ. ඊට පස්සේ මම කටපියන් ඉන්නවා. දුස්නීම් භූත භාවයෙන් ඇයි උදේ නිවන් දකින්න කියපු ගෑණි දවල් කියන කසාද වඳින්න ඕනේ කියලා. උන්ටද පිස්සු අපිටද පිස්සු. උන් කියන්නේ වහන් ඉන්න අපිට පිස්සු. ඒක නිසා ඒ වයසේ අයට සුදුසු නෑ මේක. මේ පැවිද්ද කියන එක අද කාලේ හරිම අමාරුයි. මොකද අමාරු එයාලට වඩා අමාරු වැටෙන ගුරුවරයා. මොකද එයාල මහාන කරන්න කියනකොට මහාන කරන්නයි, එයාලට කොණ්ඩේ වවන්න ඕනේ කියනකොට කොණ්ඩේ වවන්න තෙල් ගෙනත් දෙන්නයි, මමයි පැතෙල් ගෙනත් දෙන්න ඊට පස්සේ. ඒ කොණ්ඩේ කැපුවන වවපන්. මම්පල් ඊට පස්සේ මට බයිනවා. මේ කැපුව බලෙන් කැපුවයි කියනවා. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔය තියෙන අමාරුකම් තියෙනවා නම් අගේපත් ඒවා දුරු වෙනකන් කොහේ හරි ඉන්න කමක් නැහැ. ඒවත් ගෙවිල ගියාට පස්සේ මේ සුද්ධ සිංහලෙම කියන්නේ තේරෙන්න ඕන නිසා ඊට පස්සේ එන්න. ආස්වාද අධිකව ලැබුවානේ. දැන් ආස්වාද ලැබිලා තේරෙනව නම් දැන් වැඩි කියලා ආන්න එදාට කතා කරන්න. එතකොට කතා කරමු. දැන් කතා කරලා නෑ මොකෝ කිසිම ආස්වාදයක් ලැබිලත් නැහැ, දන්නෙත් නැහැ. ඊට පස්සේ බණ අහලා හරි මොනවා හරි මොකක් හරි වෙලා එනවා. ආවට පස්සේ ආපු තැන ඉඳන් ඉන්නයි ඔළුව
්‍රදනද නත් මේ පො එක එක අත්දැකීම එකක් දෙයක් කරම් මම කියෙන් ගොඩක් අයම තම ලේසිනෑ. ඉති එනිසා හොඳයි ඇත්තටම අර දේවල් වෙච්චති කමන්නේ ළමයි ලැබුණදේ ළම ඇවිෙනුවෙන් දිවාරය මහන්සි වුණදේ ස්කෝල ගාන ගියද කකුල් ගෙවෙන ඇවිදපුදේ ආන්න දැන්තේරනවා මේ ආශ්වාදය කළ බැඳිච්ච ජීවිතයේ තනිකරම දුකා. ඕක කාටවත් කියන්න ලැච්චයින් කොහොමද ජීත හරි සැපයි හරි හොඳ දුම සැපත්ති ළමයින්න අරිහො අරි සැපයිග. කවදාවත් යාළු එට්ට කියැනෙන දුකයි කියලයි ලැච්ච නිසා. හැබැ අපි හම් වෙන බලන්න මනුස්්‍යයන්ට නෝන වෙන මැවිල්ල වෙනම් පැමිල්ලිටික කරන මහත්තය ගැන දුක ගැන මේ මනුසර කිසිම ගානක් නෑ කිසිසවිල්ල බෙල්ලන සියල්ලු කටයුතු මමයි කරන්නේ කියලා නෝන කියවා. එක මහත්තෙක්වන් නෝන පයින් ගානය කියල මේ අද රේඩිය රේඩියගේ වඩ කීවමයික ඒ මහත්තය කියන රෑට නෝන පයින් ගනමංව අස්පකුලප්පු ඇදිලද නොනට හතලිය පැනලද හතලියට ලංගෙනකොට ගහන්න පයි ඊට කලින් මන්දන්න මොනද කරේ කියලා ඒව කියන්න නෑනමට මටික දැන්නන් සොයන්න ඉඳලා වැඩන්නෑ මැරෙන්න්නේ හිදිලා තියන්නේ මොකෝ මේ ගෑණි ගහන්නම පයි මංකෝ තමස වෙන දක් ගන්න වෙන එක ඇඳන්න කොට පහන් ඒ ඇඳේනම් මේ අදර ඇවිල්ල පයින් ගහන්න න එක ඇන ඇඳම් බහින්න මේ කියන් එක ළඟ ඉන්න කැමති නෑ මේක එපා වෙලා තියන්ද ජීවිතත් එක්ක කලකිල්ල කාටේ උපාසිකවට කලකිල්ලා තිී උපාසක මහත්‍යය කලකිල්ලද එයා සන්තෝසය පුළුවන්න යන්න හැබයි බෑ මොක පයිමන ගහන් විල්ලෙච්ජයින ඔයිට කොහෙට වදිදන්න න ගහන පාරක් ඒ පාර ඉතින් එයා සන්තෝසිෙන් අසන්තෝසිෙන් හරිකමන්න එයාගේ ජීවිතය යා බේරගෙන අයින්න නොදේ මොකද ගියොත් ගැහවා අනිවාරෙන් ගහන දැ මේකෙන් පේහෙන් මකද මේ ආශ්වාදය වුණත් උපරිමේට ගයාට පස්සේ පාවෙනවා. එයන් පැණි වුණත් ගොඩක් කැවුත් තිත්තප මත්වෙනවා අයන්න බෑ ඒගේ ඕනමදයක සීමාවත්න ඒ සීමාව මංගතන අපේ රටේ නම් කාන්තාවන්ට සමට තේර නොමක දෙකට හේතු දරුව බිහි කරලා දරුවෙනුවෙන් මහන්සි වෙලා යාල කායික ගොඩක් දුකට පත්වෙලා ඉන්නේ අනිත්තක මානසිකවත් ගොඩක් දුක්කිඳනවා එකයි පිරිමියයටක තේරෙන්න්න මක දයාල සාමාන්‍යෙන් එලියට යනවා විනෝද වෙනෝ පාටිස් වලට යන බොනෝ කිසි ගාන යාල හිතන ජීවිත එකමදේ මෙන්න මේ පංචකාම සේවනයයි කියලා අරදේවල් දන්න නෑ අය එනිසා යාලට මැදිවයසට කියා සමට හැට පැන්නත් සමහර සීයල නාකි වෙන්න. පුදුම තරුණ මදයෙන් තම යාල ජීවත්වෙන්නේ ඒ මම්ම තරහට නව කියන් දැකපු දේවල් ගොඩක් අදකින් තියෙන මේ හැබැ උපාසිකාව ටිකෙන් ටික ටිකෙන් ටික මේ වත්හරින්න නෑ කියන තත්වට නො සෝවන් ලනෙව අර ධරමයත් අහල ධරමය අයුව නැතත්. ජීවිත බණපොතෙමයා ආදීනෝ දැනගෙන ඉන්නේ. පීඩා විඳලා ඉන්නේ ගොඩක් කලාට කියන චෝදනාතමයි. පිරිමියය එක තැනක ඉන්න නෑ එක විදියක් නෑ ආදරයක් නෑ ප්‍රේමයක් නෑ ප්‍රේමය නැතිවීමෙන් සෝකයට පත්වෙච්ච වනිතාවත් ඉන්න මොක දෙයාලතාම් ප්‍රේමේ පතන එක හරි වැරදි දැඒ ඒ මතයෙන්න්නම් පැවිදි වෙන්නන්නේ මෙහට විල්ලත් මකක්ද යනිට පස්ස මට ගෙදරදි ප්‍රේමයක් කම්බුන්නේ මහනුනාමුවත් ප්‍රේමයක් ලැබේද එතුට හරි භයානකයින්නේ මොකෝ ඒ බිංවත් ඉස්්‍රී ඇවිල්ල තියෙන්නේ නිවන්දකින්න නෙවෙයි පැරදුණු ප්‍රේමයෙන් අලුත් ප්‍රේමයක් සොයාගෙන. තකොට ඒක මොන වගේ දෙයක් වේද කියල මම දන්නේ නෑ හරීම භයානක තත්ත්වයක් මොකද එයා අවබෝධයෙන් කලකිරලා නෙවෙයි ගේ ගමන ඇවිත් ඉට පස් එතෙන්දිත් හරිගේ නැත්තම් දැම්මගද කරන ආයමත් සසරට වැටෙන. එනිසා මේ පැවිදි ජීවිතයට එළඹෙනකොට විශේෂයෙන් මේ කාන්තාවන්ට තියෙන අවබෝධ තමයි කායික දුක්කෙ විඳල තියෙනවා. පංචවිද අතිරේක දුක්කයක් පිරිමින්ට වඩා ඉස්ශ්‍රීන් ඉඳන බව බුද්ධ දේශනායම තියෙන මං කියනක නෙවේ මාතුගාම් වර්ගේ සංයුත්ත නිකාය තියෙනවා. අතිරේක දුක් ආවේනික දුක් කෙලවට කියන ආවේනික දුක් ඉස්ශ්‍රියක් වුණොත් මේ දුක් පහට පත්වෙනවා මයි. පුරුෂයෙක්ට ඒ දුක් පහ නැත. ඉතින් මේ හැමාතින්ම ආදීන වැටහෙනකොට සාමාන්‍ය අපි හිතන ඉතින් තිස් පහ හතලිය වගේ වෙනකොට තේරෙයි කියලා මොලේ තියෙනවන නුවන තියෙනවනම් තේරෙයි. ඒත් අධිකවම මෝහය වැඩිනම් කාමාශ්වාද රතියට ගිලිල්ල නං ඉන්නේ සමහර අපට තේරෙනවා හතලියනේ පණහ පැන්නත් නැවතිල්ලක් නැති අයත් ඉන්න යාල කොහොමත් සසර යනවම තමයි. හැබැ මම මේ කතා කරන්න ඉතා හොඳ ජීවිතයක් ගැන කියැන යා තේරුම් අරන් ළමයි ලොකු වෙනකොට ළමයි හදන්න වෙච්ච මහන්සිය ඔක්කො මතක් තිබිලා භාග්‍යතුන් වහන්සේ ධර්මයත් ඇහිලා ශ්‍රද්ධාවත් පහළ වෙලා එයා හිතන මන්ද ආශ්වාදත් හොඳට වින්දා මදීනෝ කියන්ඩ ඊට පස්සේ ආදීනවත් ඊට වඩා සිය දහස් ගුණේ වින්දා
දැම් මට ඕන වෙන්නේ මේක නිස්සරණ කරගන්න. මොකක්ද නිදහස් වෙන්ට. නිදහස් වෙන්න ගෙදරි නම් බෑ. මේ මිනිස්සුත් එක නම් බෑ. ළමයිත් එක්කත් බෑ. එනයි කාත් කවුරුන් නැති තැනකට මං පැනල යනවා. ඒකතයි පලවෙන විසඳුම. කියල යන්න පුළුවන්ද? කියල යන්න බෑ. කියල යනකොට නිකං අර වැඩ කරනෙවෙයි අර නිකනුක් කියන යන්න එපා. ගියොත් පාලුයි, ඔයා නැතුව අපිට ඉන්න බෑ. ඊට පස්සේ එයා හෙට මැරෙනවා. මල ගෙදරත් ගහන්න ඔබ නැතුව මම පාලුයි, පාලුවෙන් ඔබ නැති ගෙදරක මං කොහොමද ඉන්නේ? දවස් කීයද ගහන්නේ බැනර එක? දවස් 3ක් වගේ. ලංකාවේ සිංහලයන්ගේ ගෙවල් වල දවස් 3ක් ගහනවා. ඔව්. ඒ තරම් දුකෙන් තමයි දැන් සමරන්නේ. මොකද මල ගෙදරනේ. ඉස්සරහා පැත්තේ අනුන පිටිපස්සේ බීම බොනෝ ගිහිල්ලා. මහන්සියෙන් වැඩ නැඬුව දැන් ඩියුටි එක කරා. හරි දැන් තෝ පලයන් ගිහලා තව එකෙක් යවනවා. එක එක අයන් යන්න. මොකද ඥාති පිළිගන්නේ අඬලා. ඒ කියන්නේ අඬන්නේ දුකටමත් නෙවෙයි. හේතුව ඇඬුවේ නැත්තම් ගම්වල තියෙන කතාව මුන්ට කිසි ගාණක් නැහැ අම්මා මලාට. නේද? ඒසත් අඬනවා. සමහර විට ඇත්තරණ ඇත්තුණන් කලන්තේ හැදලා වැටෙනකන් අඬනවා. ඒ ඇත්ත කතාව. හරි ඒකත් පැත්තකින් තියන දැන් මේ මැරුණට පස්සේ පාඩුද? පාඩුයි කියලා යාලා මැරෙනවද? නෑ දැන් වෙලා තියෙන අපි මේ ගෙදරකින් යන්න දෙනකොට නිවන් දකින්න වැඩපිළිවෙලක් කරන්න. මේ මිනිස්සු අර මාරය වැහිලා වගේ කියන අනේ යන්න එපා. මේ තව ටිකක් හිතන්ට එකවරක් නෙවෙයි සිය දහස් වර හිතන්ට කියලා කියන. සිය දහස් වර නේ ලක්ෂ වර හිතලා තමයි යන්නේ දැන්. එපා වෙලා ඉන්නේ. ආයේ කියන තව හිතපන්ලු. තාම මොකක් හිතන්නේ? නේද? මෙහෙට ආපු අයටත් සමහර අය ඒගොල්ලෝ තව හිතන්නේ කියලා. එහෙනම් ඉතින් හිතන්න ගියොත් නම් මොනවක් කරන්න වෙන්නේ නැහැ. මොකද 100%ක් හිතලා 100%ක් පරිපූර්ණ තැනක් මේ ලෝකේ කොහෙවත් නැහැ ප්‍රශ්න නැති තැනක්. මං කියන්නේ අපේ ආරණ්‍ය ප්‍රශ්න නැහැ කියලා මෙහෙ තියෙනවා. නැත්තේ නැහැ. මොකෝ ඉන්නේ මිනිස්සුනේ. පෘතජ්ජනයිනේ. එනකොට ආවේ තුත්තිරි ගහලා එනකොට ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒක මට වෙන එක කොහොමද? ඔයාලට නෙවෙයි. එනකොට කියන අනේ පින්වත් ස්වාමීන් වහන්සේ කියන තැනකට වඳින්නම් මට පිහිට වෙන්නේ. මං ඊට වඳින්න ඕනේ යාට. මට මොන හරි කරගන්න ඕන ඊට පස්සේ. ඒ තරම් ප්‍රශ්න ඇති වෙනවා පෘතජ්ජනයිනේ. අර අපි හිටපු තත්ත්වය අපිට ටික දවසක් යනකොට අමතක වෙලා යනවා. අපි හිටියේ කොහොමද? අර නිකන් කතා තියෙනනේ තාච්චියට මතක නැහැලු ආප්පේ. එහෙමද? ආප්පේරනේ. ආපෙට මතක නැල තාචීට උකා. ඒ නිසා අපි හොඳට මතක තියාගන්න. අපි කොහොමද ආවේ? අපි අඬ අඬ ආවේ සමාඩනේ. අඬ අඬ එන්නේ. ඉන්න බෑ කියලා එන්නේ. දෙකට තුන නැමි නැමි එන්නේ. හැබැයි ටිකක් දවස් යනකොට අලුගසා දාලා ගුරුවරයාටම පාට් එක දානවා. ඔබ වහන්සේ කියන බණ නෙවෙයි අපි කියන බණ දැන් අහන්න. ඔයා කියන බණ නෙවෙයි. අපි ඊට වඩා බණ දන්න කට්ටියනේ. එහෙම 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 මට වෙලා තියෙන එක මම මේ කියන්නේ. දුකට කියන්නේ. සතුටනේ. තව තව වෙන්න ඕන මට එහෙම. මොකද මේ කරනවටනේ මේ අයිට. ඒ නිසා ඔහෙලා තේරුම් ගන්න මේ දේවල් අපි කරන්නේ අපිට වැඩ නැතුව නෙවෙයි. අපිටත් වැඩ තියෙනවා. අපිටත් වෙනම භාවනා කරගෙන නිවන් දකින්න ඇත්තටම පුළුවන්. මටත් කනගාටුයි මං ගැන එක වෙලාවකට. මොකටද මම මෙච්චර මහන්සි වෙන්නේ කියලා. මොකද හොඳට ශ්‍රණ සම්පත්තිය මට තියෙනවා. ත්‍රි හේතුකයි කියලා මම හොඳටම දන්නවා. භාවනාවක් කරන්න ගියා නම් මට ඒක වැඩෙනවා. ඉතින් ඒව ඔක්කොම මේ පැත්තකින් තියලා මේ කට්ටිය කොණ්ඩ කපන්නයි, සිවුරු මහන්නයි. නේ මොන වැඩකටද මම මේ අහුවුනේ කියලා එකවරක හිතෙනවා. මොකද හිතෙන්නේ ඒකේ ප්‍රයෝජන ගන්නේ නැති වගේ තේරෙනකොට තමයි වෙන්නේ. ඉතින් හොඳට භාවනා වැඩෙනකොට පිරිසට හරි ඉතින් මම භාවනා කළා සමයි. ඒක අඩුවක් නෑ. හොඳේ. ඒ නිසා කලකිරෙන්න එපා. ඒතොර තේරුම් ගන්න තියෙන්නේ මේ ආදීන හොඳට දැක්කනම් ආපු ගමන හරියට යන්න ඕනේ. ආයි මගදී එක එක gadu ගන්න, එක එක මාවත් හොයා ගන්න, තව තව දැන් අධිපති වෙන්න, තව තැනක අධිපති වෙන්න එහෙම හිතන්න එපා. මෙතන අධිපති වෙන්න ඕන මම දෙන්නම් දවස් 5කට විතර රජකම දෙන්නම්. මම යන්නම්. මං කොමත් වඩිනවනේ, වඩින දවසට කියන්නම්. එහෙම මේ තෘෂ්ණාවල් මේ පැවිදි වුණාට පස්සේ පැවිද්දන්ට ඇති වෙනවා. ඒක මේ මිනිස්සුගේ වරදක් නෙවෙයි. මේ සිවුර ඇඟට දැම්මට පස්සේ අමුතු එකක් ඇඟට එනවා. ඒක එන්න පුළුවන්. ඒක මේ ගෝලියොන්ටත් එන්න පුළුවන්. ඒක මම දැම්ම කියන්නේ. ආවොත් ඉක්මනට කියන්න මට මෙහෙම නිකන් ගොනාට අඳින්න වගේ එනවා මාව. දැම්ම මාව මේකෙන් ගලව ගන්න. නැත්තම් මම ලොක්කෙක් වෙන්න යනවා, මම මුදුන වෙන්න යනවා, අපේ ධම්මජීව සංස්ථ කියන අක්ක වෙන්න යනවා, අයියා වෙන්න යනවායි කියනවා. ඉතින් පිරිමි කට්ටිය අයියා වෙන්න යනවා, ගැහැණු ටික කවුද? අක්ක වෙන්න යනවා. එයා කෙලිම අනුශාසක වෙනවා. මම ප්‍රධාන අනුසාරක, එයා උප අනුශාසක. මම ඔව් මට නමක් දැම්මනේ ප්‍රධාන අනුශාසක කියලා. ඉතින් ඒක මම තියන් ඉන්නවා. දැන් කොහොම මමනේ අනුශාසක දැන්? දැනුත් එහෙමනේ. දැන් මේ බණ කියන්න කවුරු කාටවත් දෙන්නේ නැහැ නේ. මමනේ තනියෙන් කියන්නේ.
රෑට ඉල්ලුවට දෙන්නේ කවුද කියන්නේ? මංකෝ මමනේ ප්‍රධාන අනුශාසක. මම නැති විට මේ පැත්තේ ඉන්න අනිත් අනුශාසක. ඉතින් උන්වහන්සේත් එහෙම තමයි අවුරුදු 10ක් විතර මෙහි කැලේ ඉඳලා දැන් ඉවසීමෙන් ඉඳලා මටත් ඒනි වාරයක් කියලා ඉන්නවා. එතකොට යම් කිසි විටක එන අනුශාසනා කරන්න වෙලාව. එතකොට ඔන්න මං වගේ කරන්නකෝ එන අනුශාසන ඔහෙලත් පැය ගණන්. කරන්නේ කරන්න බෑ. එතකොටවත් තේරුම් ගන්න කට තිබුණ පළියට බණ කියන්න බැරි බා. ඒකටත් පිනක් තියෙන. එතකොට අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට පිනක් තියෙන බව ඔහෙලා පිළිගන්න. එතකොටවත් මං දෙන්නම්. පුටුව දෙන්නම්. මේකෙම වාඩි කරවන්න. තුන් මුල්ලෙන් දාඩිය දාගෙන ඇදගෙන වැටෙනවා. බෑ. එහෙම බෑ. ඒක නිසා දේශකයන් වහන්සේ කෙනෙක් වෙන්න මේ දවසින් දෙකෙන් නෙවෙයි. සංසාරේ අනාදිමත් කල් හොඳට ජීවිත ගත කරලා පැවිදි වෙලා බණ කියලා පුරුද්දක් තියෙනගෙනත් තමයි මෙහෙම කතා කරන්නේ. නැත්නම් අපිටත් පුළුවන් මේ ඔය කියන විදියට එනම් පොත් බලා කියන්න බැරි නේ. සායනාදට පොතක් තියෙනවා. මමත් පොතක් ගත්තා. මම ඒ පොත බලාගෙන අද බණක් කියන්න බෑ එහෙම. හරිද? ඒ නිසා හැමදිස්සෙම ගුරුවරයෙක් ලැබුණාට පස්සේ ගුරුවරයාත් ඒක කොච්චර කල් හිටියත් හිතන්න ඕද නෑ මම ගුරුන්ට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙක්. මට දැන් පුළුවන්. මං දැන් යනවා. මගේ ගමන මං යනවා. මගේ පාඩු එහෙම හිතන්න එපා. එහෙම ගියාට පස්සේ සමහරට වරදිනවා. දැන් ළඟදී වුණා අපේ මෙහි පැවිදිච්ච ශිෂ්‍යෙක්. පස්සේ අපි ආ යොමු කරා මම්ම යොමු කරේ. මොකද එයා ටිකක් දේශසහගතයි. මෙහි ඉන්න අයත් එක්ක රණ්ඩු වෙනවා. පිරිමි ළමයෙක් ගැන මම මේ කියන්නේ. මුල්ම කාලේ එහෙම තමයි තිබුණේ. ඉතින් මම්ම ගිහිල්ලා අරලවන්න ගිහුවා ගල්දුවේ අපේ ලොකු සයන්නාසල ළඟට. එහෙදිත් එයා මේ අනුන්ගේ වැරදිම හොයනවලු. එහෙදි මට ආරංචි වුණා මේ දොස් හොයනවයි අතිපූජනීය නායුවනේ ලොකු සායනාසට පවා මෙයා නින්දා කරලා තියෙනවා දොස් කියලා තියෙනවා එකවර. ඒ කියන්නේ පහත් කොට සිතලා තියෙනවා. අපිත් බලන් හිටියේ ඉතින් කකුලුවා දඟලන්නේ කොයි තාක්ද කියලා අපිට තේරෙනවනේ. දැන් මෙයාගේ කර්මය කොයි වෙලාවෙ පරිසම් දෙයිද? දැන් පහුගිය මාසෙක ආරංචි වුණා මෙන්න මේ පලාතෙම කෙනෙක් ගෙදර ඇවිල්ලා. හැම රටවල් ගානන් ගිහිල්ලා මේ හොඳ උපාධි පාස් කරලා ඉංග්‍රීසියෙන් උබණ කියලා. හැබැයි දැන් ඇවිල්ලා ඉංග්‍රීසි උගන්වනවා ළමයින්ට. ඇයි එහෙම වුනේ? ගුරුන්ට අකුරු කියන්න ගියා. තමන් තමන්ගේ තත්වයෙන් හිටියනම් අහිංසකව පාඩු යක වෙන්නේ නැහැ කවදා. පඬිත වුණාට පස්සේ වැඩි කල් පවත්වන්න බැරි වෙනවා. මම ඉතින් යන්නත් කියලා ගෙදරට නොගිහින් හිටියා. පවුනේ විල්ලෙච්චයි. දැන් ගියාට පස්සේ වඳීත පැනලා දුවයිත් දන්නේ නැහැ. අපි මෙහෙ පැවිදි කරේ. හැබැයි ඕක මට තේරුණා. ඕක වැඩි කල් පවත්වන්න බැරි නිසා ඊට වඩා හොඳ තැනකට මං දැම්ම. රණ්ඩු වෙනවනේ ඉතින්. රණ්ඩු වෙන්න පුළුවන් තෝරුමුරු ඉන්න එපා. අපිත් ඒ රණ්ඩු වෙන්න දෙයක් නැහැ නේ. හොඳ තැනකට දැන් ලොකු තැනකට. එහේ මහා උතුමන් සමග ගැටිලා අවසාන වශයෙන් උරුම වුණා ගෙදර. දැන් අවුරුදු 18ක විතර පැවිද්දක් කරලා ගෙදර ආවම හිතන්නක මොකක්ද තත්ති කියලා. අවුරුදු 38ක් දැන් වයස. දැන් කියලා තියෙනවා අම්ම බලා ගන්න ආවයි කියලා. ඒක සාදු කියලා අපි පිළිගමු. හොඳයි. හැබැයි මම හිතුවා අම්ම බලා ගන්න උඩට වඩා ලස්සන ක්‍රම තියෙන පැවිද්දෙක්. හොඳට පැවිදි ජීවිතය ගෙවුවා නම් අපිට අම්මව ලස්සනට බලා ගන්න පුළුවන්. කොහොමද අම්මා වයසයිනේ කොහොමද? අම්මා ආයි කසාද බඳින වයසේ නෙවෙයිනේ දැන් ඉන්නේ. ඒ නිසා අම්මට සිල්ලාරාමයක් හදලා දීලා කුටියක් හදලා දීලා අම්මව තියන්න පුළුවන්. දැන් මේ අම්මා බලා ගන්න යනවා කියන්නේ යටි අරමුණ මොකද්ද කියනවා මං කිව්වා දෙවනි අම්මා කෙනෙක් තව ටික දවසකින් කැන්දන් එයි. ඒතර ඒලේලි හොම්බට හැටක් දෙයි. කාටද? අම්මට දෙනවා. ඕක තමයි වෙන්නේ. පැවිද්දෙක් පැවිද්දත් ඇහැරලා යන්නේ නිකන් නෙවෙයි. අම්මා වෙනුවෙන් කියන එක බොරු. මොකද අම්මලාට සලකන්න ඉතා හොඳින් ධර්මයේ කියලා දීලා තියෙනවා. අම්මා පෝෂණය කරන්න පුළුවන්. ඉතින් ඒක යාට ගිහින් කියලා දන්නේ නැහනේ. ඒක අපි කියලා දෙනවා. ශිෂ්‍යෙක් වුණාම හරියට tie නැත්තම් කවද හරි ওই වැඩේ වෙන්න පුළුවන්. උන් හිටිතෙන් නැතින පුළුවන්. ඒ නිසා තමන් දන්නේ නැහැ තමන්ට මොකද්ද වෙන්නේ කියලා. ඒ නිසා අනතමානී වෙන්න ඕන පුළුවන් තරම් ඉවසන්න ඕනේ. ගුරුවරයෙන් මොන හරි කිව්වට පස්සේ ඉවසන්න ඕනේ. තරහට කියන්න බුණා අපිට තරහ ගිහිල්ලා බයින්නත් පුළුවන්. ඒත් මොකද ගුරුවරයා සාමාන්‍ය කෙලස් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අනාගාමී නෙවෙයි වෙන්න පුළුවන්. අනාගාමී නම් තරහ යන්නේ නැහැ. අනාගාමී නැතිවට තරහ එනවා. යන්නේ නැහැ එනවා. පෘතජ්ජන නම් කොහොමද එනවා? ඉතින් පෘතජ්ජනයි කියලා මේ පහත් කොට සිතන්න හොඳ නැහැ මේ සාවින්නාසලෝ. උන්නාසල ධර්මයෙන් පෝෂිතයි, ගුණධර්ම වලින් යුක්තයි. සමහරට නොඑක් නොයි භාවනා ක්‍රම ඔස්සේ ගිහිලා තියෙන්න පුළුවන් ඉස්සරහට. ඒක මේ ඇස් දෙකෙන්වත් කන් දෙකෙන්වත් කටින්වත් අතින් පයින්වත් පේන්නේ නැහැ. අවබෝධය කියන එක. ඒක තියෙන ඇතුලේ. ඒක මේ පිස්සුවේදීලා ඔය කී කියන්නේ නැහැ. මට මේක පේනවා අරක පේනවා කී කියන්නේ නැහැ. අධිගම භාවයේදී අල්පේච්ඡ භාවයක් තියෙනවා. පැහැදිලිද?
එතකොට එහෙනම් සෝතාපන්න ශ්‍රාවකයාට පංචකාමයේ කැපණං, එයා එහෙම ජීවත් වුණා නම් ඉතින් අපි කොහොමද අඳුරගන්නේ ශ්‍රාවකෙක්ව, ආර්ය ශ්‍රාවකෙක් කියලා? විවාහ වෙලා ළමයි හැදුවට අපි හිතනවනේ අන්ධ බල වෘතජ්ජනයි කියලා අපි දැන් කියයි. නෑ, එහෙනම් විශාකාව එච්චර ධර්මයෙන් දියුණු වෙලාත් එතුමිය සමබරව ගිහි ජීවිතේ පවත් අන්න එක තමයි ඇත්ත කතාව. හරියට විපස්සනාව තේච්ච කෙනා අනිත්‍ය දැකගෙන එයා පටලන්නේ. එයා ජීවිතේ සම්මුති ජීවිතේ ජීවත් වෙන හරියට. ඒක අසාර්ථක කරගන්නේ සාර්ථකයි. ධර්මයේ පැත්තෙන් ගත්තොත් බණ භාවනා වලට යනකොට හරියට එකක් කරනවා. භාවනා කරනවා, ධර්මය අහන්න යනවා, දාන දෙනවා, සිල් සමාදන් වෙන්න යනවා. හැමදාම සිල් නැහැ. අනිත් දවස්වල පන්සිල් ආර්ය ශ්‍රාවකයාට. පෝය හතරට අට සිල්ලෝ දස සිල්. එහෙමනේ කරලා තියෙන්නේ. අහලානේ අනාථ මිනිසුන්ට තමයි සිල් ගත්තා කියන එක. එහෙම අරන් තියෙන. තුම විතරන්නේ මුළු මාලිගයටම සිල් ගන්නනවා. සේවක මඩුල්ලටම සිල් ගන්නනවා. දහස් ගණනින් සිල් ගන්නවා. එදාට විතරයි. හැබැයි ඊළඟ දවසේ කර්මාන්ත වලට යනවා. වෙළඳාම් වලට පිටත් වෙනවා. ගොවිතැන් කරනයි ගොවිතැන් වලට යොමු කරනවා. ඉතින් මේ කියන විදිහට බණ තේරුම් ගත්තනම් වැඩිකල් ජීවත් වෙන්න වෙන්නේ. එතකොට ඉතින් අත් දෙක බැඳන් පැත්ත කරලා බුම්මන් ඉන්න ඕනේ කියලා. ධර්මයේ තේරිච්ච එකනවා. එහෙම ඉන්නේ නැහැ. එතකොට ඒ ශ්‍රාවකයා ගිහි ජීවිතේ ඉන්න කෙනෙක්. එයා ඒ කර්මාන්ත කළ යුතුයි. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ මේ පංචකාමය එපා කියලා කිව්වා නම් ශ්‍රී සද්ධර්මයේ මෙච්චර කල් පවතින්නේ නැහැ. ඔහොම එකක් කියව නිසා තමයි මෙච්චර කල් පැවතුනේ. ඇයි? කාමසේවණියත් කැපයි කියනවා, ධර්මයත් හොඳයි කියනවා. දෙකම තියෙනවා. එතකොට දැන් පැවිද්දන්ට කාමයේ අකපයි කියනවනේ. දැන් බලන්න පැවිද්දෝ කාමසේවණිය කරන්නේ නැද්ද? කරන ක්‍රම මං කියන්නද? ඇසින් තමන් කැමති කෙනෙක් දැක්කොත් ආස්වාද නෙවෙයිද? එතකොට 100%ක් තහනම්ද පැවිද්දටත්? නෑ, යාට යම් යම් මට්ටම් වලින් ආස්වාද ලැබෙනවා. ඊපස්සේ යා උඩ පැන පැන ගිහිල්ලා සබා මැද්දේ ගියා, අනේ මට රූපෙන් ආස්වාදයක් ආවනේ, මගේ සිල් බිඳුණානේ, මං පැවිද්දෙන්නේ නෙවෙයිනේ, මං දැන් ගිහියෙක් උනේ. එහෙම පිස්සු නෑ. හරිද? ඒක දැකලා ඒක ආස්වාද කරලා ඒකේ ආදීනව දකින්න තරම් ප්‍රඥාවන්ත නම් ඒ පැවිද්ද හොඳයි, දක්ෂයි. නැත්නම් හරමයට වැඩි කල් ජීවත් වෙන්න බෑ පැවිද්දක. මොකද එයා ගෙදර යනවා. සමබර නෑ. රූපේවා, සද්දේවා, ගන්ධේවා, රස පහස වේවා. පහසක් එන්නත් පුළුවන්. බැරි නෑ. ඒක පවා ඉවස ගන්න පුළුවන් කමක් පැවිද්දෙට තියෙනවා. එහෙම නොවුනොත් එයා අරකෝ ලාමක ගිහි ස්වභාවයට පත් වෙනවා. එහෙනම් මේ පැවිදි වුණාය කියලා 100%ක්ම අපි කාටවත් මේ පංචකාම ආස්වාද වලින් ගැලවෙන්න බැරිය. හරිද? එහෙනම් ඉතින් අඳුරු කුටියකට වෙලා දොරගුළුලාගෙන තමයි ඉන්න වෙන්නේ. මොකෝ රූප නොපෙනේවා. සද්ද ඇහෙනකොට කන් දෙකේ ගහ නැබ දෙකක්. සද්ද නොඇසේවා. සුවඳනකොට ඒක නම් කරන්න බෑ, මැරෙනවා. ඒක එන්න දෙනවා. කමන්නෑ කියමුකෝ පැත්තකට දාමු. කෑම කන්න නැතුව ඉන්න පුළුවන්. රසේ ඇලෙයි කියලා කන්න නැතුව ඉන්න බෑ. කන්න වෙනවා. මේ පැවිද්ද ඔක්කොම විපස්සනාවෙන්ද කන්නේ? නෑ වළඳ. නෑනේ. අපි දැන් කැමති දාන වර්ගයක් ලැබුණොත් අපි වැඩිපුර වළඳනවානේ. අපි අකමැති જાතියක් ආවොත් එදාට වළඳන්නේ අඩුවෙන්. එතකොට පැවිද්දා 100%ම මේ කෑම තෘෂ්ණාව දුරු කළද? නෑ. සමහර අය කන හැටි දැක්කම තේරෙන මොන තෘෂ්ණාව දුරු කළා නෑ. කාගෙන කාගෙන යනවා, වළඳනෝනේ කාගෙන යනවා. වළඳන ටික ටික හිමීටනේ. මේක එහෙම නෙවෙයි නේද? එහෙමද? මෙතන වළඳන්න බැරි ඒවා කුස්සියට කියලා වළඳනවා මම දැක්කා ඊයේ පෙරේදා. මං කියලා තියෙන දානශාලාවේ වළඳනනේ. අයි කුස්සිය ඉඳන් වළඳන්නේ. ඔව්, ඒක හොඳට හිතට ගන්න. ඒවා ಜಾති කුස්සිය තියෙනවනම් හංගලා මටත් එක්ක අරන් එන්න. මම නිකන් හම්බෙන් යනකොට මම දැක්ක මේ හංගල දෙවිච්ච ಜಾති වළඳනවා කොහින්නම්. ඒකෙන් පේනවා කෑම තෘෂ්ණාවත් තාම. ඉතින් පැවිදි වෙච්ච ගමන් සිවුරු පුරවපු ගමන් කෑම එපා වුන්නේ නැහැ. එතකොට කෑම කාමයක් තාම. එහෙම නෙවෙයි පොතේ තියෙන රස කාම. හරි, වරදක් නැහැ. හොඳේ මම වරදක් කියන නෙවෙයි. ඒක ලස්සනට වළඳන්න මටත් පෙන්. ආසනෙට විල් වළඳන්න. එතකොට හරි සෝබනයි. මට කෙල හරි ගිලින්න පුළුවන්නේ නේ. හරි, එතකොට ඒක වෙනම ගැත්තා. එතකොට තේරෙනවා මේ පැවිදි වෙච්ච ගමන් සියලු කාම නැති වුනේ නෑ. අපි එකක් වලකින්න පොඩක් යෝජනා කරන. මොකද දන්නවද? ලෝක මිනිස්සු ගල් ගහන නිසා අර ස්ත්‍රී පුරුෂ කාම සේවනේ කරන්නේ නැහැ. පැවිද්දෝ කරන්නෙම නැහැ නෙවෙයි, ප්‍රසිද්ධ වේදිකාවේ කරන්නේ නැහැ කියලා අපි දැනගත යුතුයි. නැත්තම් වැරදිලිතා ගන්නවනේ. තියෙනවා, ඒවත් නැත්තේ නෑ. එතකොට මේ ඔක්කොම වෙනකොට අහනවා ස්වාමීන් වහන්සේ, එතකොට පැවිදි වෙන්නේ මොකටද? ඉතින් පැවිදි වෙන්නේ තොපිට වඩා සැපෙන් අපි ඉන්නවා. ඇත්තනේ, බොරු නෙවෙයිනේ. දැන් පැවිද්දෙක් වුණාම යාට කෑම බීම ටික ළඟට ලැබෙනවා. සිවුරු ටික පූජ කරනවා. පාත්‍රෙත් දෙනවා. සමහරවිට පාත්‍රෙන් ඔළුවටත් දෙනවා. වැරදුනාම
ගම්වලේ මෙම ප්‍රශ්න වෙන අපිට නෑ, අපි කැලේ නිසා. ගම්වල ඉන්නකොට මිනිස්සු බලන් ඉන්නවා, හරියට හිටියේ නැත්තම් ගහනවා. ඉතින් මේ ගමේ අපි ඇසුරු කරන ගමේ හරි හොඳයි. මේ දායකයෝ උන් තේරුම් අරන් ඉන්නවා අපිට ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ වටිනකම. ස්වාමීන් වහන්සේ මොන විදිහේ හැසිරීමක යෙදුනත් ඒ මිනිස්සු ඇවිල්ලා ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. ඒ නොවෙන්න හේතුව ඒ මිනිසුන්ට තේරෙනවා හාමුදුරුවොත් මිනිස්සෙක්. එයා ඉන්නෙත් ගමේ, අපි ඉන්නෙත්, අපිට පේන රූපම හාමුදුරුවන්ටත් පේනවා. ලේසි නෑ හොඳේ, කැලේ ඉන්නේ ලේසි, ගමේ ඉන්නේ කමාරුයි. එසේ ගමේ ඉන්න පින්වත් ස්වාමීන් වහන්සේ, පින්වත් කියන්නේ මම නිතරම ස්වාමීන් වහන්සේලට, සිවුරක් දරන් ඉන්න එකම ලොකු දෙයක් මේ වගේ කාලෙක. දැන් ඉන්න දෙන්නේ නෑ, චිංචි මාණිකා වෙනවා, මාගන්දියල එනවා නේ, අරන් යන්න හදනවනේ. එහෙම යනකොට යම් කිසි කෙනෙක් දක්ෂ වුණොත් ඒ ඔක්කොම ඒවා එද්දී ඒවට අහුවෙන්නේ නැතුව ඒවත් ලැබුණ දෙයක් කියලා පාඩුවි ඉන්නවනම් යන්න නැතුව, අන්න එයා දක්ෂය. දැන් මේ පන්සල් විහාර ගණවල තියෙන කතාව මම ඔබ කියන්න දැනගන්න ඕන නිසා, එහෙ කියන්නේ එක ගෝලයක් ඉතුරු වෙන්නේ, ගෝලයෝ 10ක් හිටිය කියන්නේ 10ම ඉතුරු වෙන්නේ නැහැ. ඒ දේපල කාටද අයිති වෙන්නේ? ඒ ගෝලයා ඉන්නවා. අනිත් ශිෂ්‍යෝ උපාධිය ගත්ත ගම විවාහ වෙන්න යනවා. මොකද අවශ්‍ය පහසුකම් ටික රජේ විසින් ඒකට සපයලා දීලා තියෙන්නේ. අපේ අධ්‍යාපන ක්‍රමයට දා තියෙනවා මේ භික්ෂුන් වහන්සේ දැම්මට පස්සේ උපාධි ලැබෙනවා. විශ්වවිද්‍යාලය යනවා, විශ්වවිද්‍යාල යාමක් භික්ෂුන්ට තියෙන්න වැහෙන ඇත්තටම. සබ්බ දුක්ඛ නිස්සරණ. හැබැයි වෙලා තියෙනවා ගත අධ්‍යාපනයටම දාලා ගිහි අධ්‍යාපනයට එයා යවන කැම්පස් එකට. එහෙට ගියාට පස්සේ අම කොල්ලා. හාමුදුරු කොල්ලා කියලා යට කියන්නේ. ඇයි? බොන්න ඕන ජාතිත් බොනවා. ගෑන් ළමයිත් එක්කත් එකට ඉන්නවා යාළු වෙලා. අර රෙද්ද ගලවල විසිකරනකම් විතරයි පොඩ්ඩක් ඉන්න තියෙන්නේ. මොකද උපාධිය කරගන්නකම් මේක ඕනේ. නැත්නම් මේක හරි ප්‍රශ්නයක් නැති වුණාම සල්ලි දීලා ඉපයගෙන ගන්න. මේ සියල්ලම ලැබෙන නිසා එයාල ඒක කරගෙන අන්තිමට 10න් 9ක් ගෙදර යද්දී එක්කෙනෙක් ඉතුරුනේ. මොකද එයාට තමයි දේපල විහාර ගණේ අයිති වුනේ. ඕක තමයි ක්‍රමවේද. ඒක එක්කෙනෙක් ඉන්න හේතුව පන්සලක. ආරණ්‍යකව ගේන 10ක් 12ක් ඉන්න එපා. නැත්තේ ඇයි? කවුරුත් ඉන්නේ නැහැ. මොකද ඒ කට්ටියට පැවිද්ද රස තේරිලා නැහැ. විවේකී දැනලා නැහැ. මන් දොස් කියනවා නේ. ඒක තමයි හැටි. මොකද එයාලට තේරෙන්නේ නැහැ. මේක හිටිය කියලා මොනවද ඇති වැඩේ? ඔන්න දේපල ටිකයි ඉතුරු නම් ඉන්නවා. ඒක තමයි කතාව. නැත්තම් යනවා. ඇයි? සද්දාවක් නැති වෙලා නැහැ ඒ ක්‍රමවේදය ඇතුලේ. ඇයි? පැවිද්දන්ට සුසුසු අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි අද රටේ දෙන්නේ. එහෙනම් පැවිද්දන්ගේ අධ්‍යාපනය නාලන්දා විශ්වවිද්‍යාලයක් තිබුණානේ ඉන්දියාවේ, ලංකාවේ මහා විහාරය තිබුණානේ. ඒවයි කරේ මොකද? ත්‍රිපිටක ධර්මය ඉගැන්නුවා. ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටක ධර්මය ඉගැන්නුවා. දැන් ආරණ්‍ය වල කරන්නේත් ඒකමයි. ඒකේ කරන්නේත් ඔය ගිහි ශිල්ප උගන්වන්නේ ගණන් විද්‍යාව මුකුත් නැහැ. උගන්වන්නේ එක්ක සංස්කෘත භාෂාව උගන්වයි, පාලි උගන්වයි, පෙළ දහම උගන්වයි. ධර්ම විනය, මේ ධර්ම විනය හික්මෙන්න අවශ්‍ය කරුණු කාරණා ක්‍රමක්‍රමය. දැන් ඔක්කොම උගන්වන්නේ නැහැ. පාලි ටික කියලා දුන්නට පස්සේ කියලා දෙනවා. දැන් අපි තරුණ කාලේ තිබුණේ පාලි පොත්. දැන් නම් සිංහල අට කතා ඔක්කොම තියෙන. දැන් කොහොමවත් බය වෙන්නේ නැහැ. ඒ කාලේ පාලි හරි ඉගෙන ගන්න අපිට අවශ්‍ය වුණාම කො පොත කියව ගන්න බෑ නැත්තම්. අටුවාව තිබුණේ නැහැ සිංහලට. අපි 2006-07 වගේ කාලෙ තිබුණේ නැහැ. දැන් මේ වෙනකොට ඒක කාටවත් කියන්න බෑ බෑ කියලා. එහෙනම් ගුරුවරයා මුල අල්ලලා දුන්නට පස්සේ ගෝලයා දක්ෂ වෙන්න ඕන. පෙළ පොතයි අට කතාවයි තව තියෙන සංග්‍රහ පොත් එහෙම අරගෙන කියවලා අවබෝධයක් ඇති කරගන්න ඕනි ඉස්සෙල්ලා. එතකොටනේ ප්‍රතිපත්ති පුරන්න පුළුවන්. පරියත්ති නැතුව ප්‍රතිපත්ති බෑනේ. ඒක උගන්වන්න කිව්වේ මොකටද? නිවන් දකින්න. දැන් මොකටද මේ උපාධි ගන්න යන නිවන් දකින්නද? ගෙදර දකින්නද? ගිහි ජීවිතේ සාර්ථක කරගන්න යාලා ඉගෙන ගන්න. ඒකට යම් ඇඳුමක් විතරයි මේක. එහෙනම් මේ අරිහත් දජය කෙරෙහි සද්ධාව නැහැ ඒ ඇත්තන්ට. ආයි පැවිද්දෙක් දැක්කට ඒ ඇත්ත වඳින්නේ නැහැ ගිහි වුණත්. ඇයි? එයාලා ඉන්න කාලෙම පැවිද්ද එපා වෙලා ගෙදර යන්නේ. පැහැදිලිද? එහෙනම් ඔය වගේ තත්ත්ව තමයි එතන තියෙන්නේ. එතකොට සාසනික වශයෙන් ඉන්නකොට යම් කිසි සද්ධා මාත්‍රයක් අපිට තියෙන්න ඕන. සීල මාත්‍රකුත් තියෙන්න ඕන. කය වචනේ සංවරයක් තියෙන්න ඕන. එතකොට දායකයෝ ඉස්සරහා අමුඩේ ගහගෙන දිව්වොත් භික්ෂුවක් මොකද වෙන්නේ? සිල්පද වැත්තකින් තියන්න ඔබ මේ අන්තිම සංවරයේ බිම්බලන් පයින් වඩින එක හිමීට. දායකයේ දැක්කම ආවේ 30ට විතර නම් අඩුම තරම් 20ටවත් වේගය හදා ගන්න එපා. 30ට නම් ආවේ මං කියන 60ට යන්නේ නැහැ නේ තාම. 60ට යන්නේ ගිහි කට්ටිය. පැවිද්දේ 30ට යනවා කියමු වේගේ. එතකොට එයා බ්‍රේක් ගහ ගන්නවා කීයටද? 20ටවත්. ඇයි? ලැජ්ජ බය කියලා જાතියක් ලෝකේ තියෙනවා. ඒකේ තියෙන්නේ මොකද්ද? මිනිස්සු ඉස්සරහදිවත් අපි කය වචනය සංවර කරගන්නොත් එහෙම නොවුනොත්
කෑමත් නැති වෙනවා. අඩුමතරම කෑම ගැනවත් හිතන්න ඕන අවසාන වශයෙන්. දැන් නිවන පැත්තකට ගියයි කියන්නකෝ, හිතන්නේ. එහෙනම් මේ දායකයෝ අපි ගැන කලකිරුණොත් අපිට දාන ටිකක්වත් දෙන්න. ඒකට අපි කියනවා ශ්‍රමණ සාරුප්‍ය තියෙන්න ඕන. පැවිද්දෙක් වුණාම සිවුරක් ඇඟේ පෙරවගත්තට පස්සේ මේ අරියතුන් වහන්සේලා කෙරෙහි ගෞරව ඇතිවන විදියට අපි ඒ හැසිරීම යෙදෙන්න ඕන. එතකොට කියන්නේ නැහැ මේ ඔළුවෙන් හිටගෙන ඉන්න කුටියේ. එහෙම කියන්නේ නැහැ. හොඳ, ඒකෙදි තමන් පුළුවන් සංවරයෙන් ඉන්න. හැබැයි අච්චර ලොකු සංවරයක් නැහැනේ. තමන් තනියෙන් ඉන්නලාට තමන් රිසිසේ තමාට සිවුර ගලවලා ඉන්නවා. හුලං වැඩි වැඩි ඉන්නවා. ඒක ගැටලුවක් නැහැ. හැබැයි දායක කෙනෙකුට සිවුර ගලවන් අඳනේ පිටින් හාමුදුරු හිටියොත් ඉස්සරහා ඔය වාසක මහත්තයා හරි රස්නේ මේ දවස්වල මේ ඉන්න බෑ අප්පා, මේ සිවුරත් ගලවගෙන මම කරේ දාගෙන ආවයි කියනවා. කරලා බලන්න කොන්න දාන්න ලැබෙයිද කියලා. යනවා යන්න. අන්න ඒ වගේ චාරිත්‍ර විදි මේ පැවිද්දන්ට තියෙනවා. ඒ කියන්නේ මේ දායකයා ඉදිරියේදී කොහොමද හැසිරෙන්නේ? කොහොමද කතා කරන්නේ? කෙල ගහනවද? කාරල කෙල ගහනවා මිනිස්සු ඉස්සර. නැ චපු චපු කාරකම් බුංජිස්සාමි දානක දෙරක චපු චපු ගහනවා. තලු ගහනවා කිය. තලු මරන්නේ. සුරු සුරු ගාලා දැන් අයිස්ක්‍රීම් දෙනවා වළඳන්න. හැන්දෙන් වළඳනවා හයිය ටික. ඉතුරු ටික වතුර ටික එනවා. ඒක කටේ තියාගෙන සුරුස් ගාලා බොනවා. මොන කාරකන්ද කරේ? සුරු සුරු ගෑවා. ඊට පස්සේ තමාට හැන්දෙන් අයිනවා මුගෙට. භාජනෙට අයිනවා. ටක් ටුක් ගක අයිනවා. එතකොට දායකයෝ බලන මොකද මේ ටක් ගානවා ටුක් ගානවා ටිකක් කනවා. ඔක මෑණියොත් තට්ටු කරන්න පුරුදු වෙනවා. ඒ වගේ මේ මම දැන් විහිළුවෙන් හරි කියන්නේ ඔයාලට වෙන්න ඕන ටික. හොඳේ ඔයාලා තට්ටු කරනවා නම් ඒක දායකයට පේනවා. ඒ වෙනස වීඩියෝත් කරගන්නවා. මෙයා දානේ වළඳන්නේ මෙහෙමයි. කට දෙපැත්තෙන් අයිස්ක්‍රීම් බේරෙනවා. යක්ෂයා වගේ. අර රැකියුල ලේ බීලා ලේ දෙපැත්තෙන් බේරෙනවා. එක්කෝ ලේන්සුවක් තියන් පිහද ගන්න ඕන. එහෙම නැත්නම් දානේ වළල නොගිහින් ඉන්න ඕන. දෙකෙන් එකක් කරන්න ඕන. මම දන්නේ. එතකොට දායකයා මේවා දැක්කම යා සිත පහදව ගන්නෙ නෑ, කලකිරෙනවනේ. මිනිස්සුන්ට මේ අපිට තරම් විපස්සනාව තේරෙන්නේ නෑ, බණ තේරෙන්නේ නෑ. ඒ මිනිස්සු පැහැදෙන්නේ දකින දෙයට, අපැහැදෙන්නේ දකින දෙයට. ඒ නිසා පොඩි වැඩේ කරන්න තියෙන පේන කොටවත් පරිස්සම් වෙන්න. නොපෙනෙන ලාවට ඕන තරම් අයිස්ක්‍රීම් ඔළුව ඉඳන් නා ගන්න. මට කමක් නෑ. හැබැයි පේන කොට පේන්නවත් සංවරව වළඳන්න, නැත්තම් කමන්නේ යමංකෝ ආරන්ට ගිහින් වළඳන්න. ඉවසන්න ඉවසන්න පපුව ඉවසන්න යනවා ආරන්ට. ගිහිපු ගමන් කුටියට මරන් ගිහිල්ලා අයිස්ක්‍රීම් එකේ බැහැගෙන මං වළඳන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ. වෙලා තියෙන්නේ මොකද්ද? අර ශ්‍රමණ සාරූප්‍ය නැති වුණාට පස්සේ ලැබෙන දානෙත් කැපෙනවා. ඒ නිසා අපේම වරදින් තමයි සමහර දාන නැති වෙන්නේ. අපේම වරදින්. මටත් දොස් කියා ගන්න මම මේ වගේ දේවල් වලට. මොකද සමහර විට වැඩිපුර බණ කියලා දාන නැති වෙච්ච අවස්ථා තියෙනවා. බණ වැඩි හාමුදුරුවනේ. අඩු වුණා නම් දෙනවා දාන. සමහර දාන තියෙන බණ අඩුවෙන් කියලා. විනාඩි 5ක් බණ කිව්ව වරදට ලබන අවුරුද්ද දාන දෙන්නේ නැහැ. සමහර බණ අඩු වෙනවා බණවල වොලියුම් අඩු වෙලා. සද්ද අඩු වෙච්ච වරදට. ප්‍රශ්න තියෙනවානේ. එහෙනම් මේ ගිහි දායකයෝ කියන්නේ පුදුම අමාරුයි. එයාලට මොනව කරත් වැරදි සමාජට. ඒක නිසා සමහර පැවිද්දෝ ඉන්නවා දායකයන් මත යැපෙන්නේ නැහැ. අපිත් දැන් ඒකට හුරු වෙමින් ඉන්නේ මේ දවස්වල. දැන් අපි බහුල වශයෙන් උදේ දාන නැති නිසා අපි බඩු ගේනවා. ගෙනල් අපිම හදාගෙන අපිම පින් දීලා අපිටම පින් දීදී අපි වළඳනවා. අපිමනේ හදාගත්තේ. පින් දෙන්න දෙයක් නැහැ. සහ ආර්ථික ප්‍රශ්න නිසා දැන් මේ දවස්වල දවල් දානත් අඩු වෙනකොට දැන් ඒක සැපේකුත් තේරෙනවා. මොකද්ද? අර දායක ඉස්සරහා හිමින් ඇවිදීමේ දුක දැන් නැහැ. දැන් අර පේලියට එන්න ඕනේ නැහැනේ. නේද? ඇවිල්ලා බලන් ඉන්න ඕනේ නැහැනේ. ඊළඟට මට නම් හරි සන්තෝෂයි දවල් බණ කියන්නත් නැහැ. ඉක්මනට ගිහිල්ලා විවේකයෙන් ඉන්න පුළුවන් කුටියටලා. එතකොට මේ සමහර දවසට කල්පනා නම් මොන බණක්ද මිනිසුන්ට කියන්නේ? මොකද කියන බණ හිතා ගන්න බෑ මිනිසු දැක්කම. මමත් අඳුන් කුඳුන් වෙන මොනවා කියන්නේ? චතුරාර්ය සත්‍යයෙන් කියන්නද? දුක්ඛ සත්‍යයෙන් කියන්නද? දිව්‍ය ලෝකය ගැන කියන්නද? අපාය ගැන කියන්නේ? ඉතින් කරන්න දෙයක් නැතිම වුණා මස්පියම් මම මොකක් හරි කියන්න මටම. ඒ වගේ තත්ත්වවලපත් වෙනවා. හරි? දායකයව මැනගන්න අපිට තේරෙන්නේ නෑනේ. දැන් භාග්‍යතුන් ආශ්‍රයන ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානං බුද්ධ ඥානං තිබුණා. ආසේ අනුසයේ ඥානං බුද්ධ ඥානං තිබුණා. අපිට එක ඥානයක්වත් නැහැ. අපිට තියෙන්නේ S2 විතර. S2ෙන් බලනවා, හිතා ගන්නවා. අද ආපු අය නම් හොඳයි පාගේ, හොඳ පාටයි. නේද? හොඳ පාටයි. ඔය එක සුදු වෙච්ච උපාසකම්ම ගැනීම මම වැරදිලා ඇහුවා. සුදු වෙමේ රහස මන් නිකන් ඇහුවා. නිකන් විහිළුවට ඇහුවේ. ඒක මේ ඇත්තට ගත්තා. මෙයා හිතුවා මට මේ නින්දා කරලා අපහාස කළා. මගේ ස්වාමියට මම මේක කියනවා. ඒ මිනිහටත් කිව්වා. ඌත් ඇඹලයා. දෙන්නත් එකතුලා ඊළඟ අවුරුද්ද දාන නොදී හරියා.
ඉතින් මම මේ හරි බයෙන් ඉන්න දාන්න නැති උනායි කියලා දුකෙන් ඉන්නේ අප්පා හරියම් හරි මහන්සි මට ඒ වගේ මොඩියෝන්ගේ දාන නැති තරමට හොඳයි එහෙම මේ හිඟා ගන්න නැහැ සවන්නසෙලා දෙනව නම් දෙන්න නැත්තම් අපිට පිණ්ඩපාත යන්න පුළුවන් ඒක හිඟා කෑම නෙවෙයිනේ ඒක ගරුසරු ඇතුව පයින් ගිහිල්ලා අපේ වහන්සින් අපි හම්බ කරන් කන්නේ දැන් මේකේම නෙවෙයි දායකයෙක් හැම්පැත්තට අපි වැඳන් ඉන්න එපා මේ දානේ ගන්න ඕනේ කියලා මම එක සිද්ධියක් මේ මතක් කළේ ඒ මගේ වණයන් නිසා වෙච්ච දෙයක් නමුත් ඒකට සමාව දෙන්න බැරිද හිත හදා ගන්න බැරිද අපේ මේ සවන්නාසෙන් අපිට මේක කිව්වේ එයාලත් මාත් එක්ක විහිළු කරනවා. හැබැයි මේක වරදට වුණා මොකෝ ඒ නෝන කලුයි කලින් ඇත්ත කතාව කිව්වොත්. මං හෙව්වේ උපාසක මහත්තයන් තෝ වෙන කසාදයක් බැන්දද? ඇයි මේ ඉන්න ගෑණි සුදුයි. මගේ වරදක් නැහැනේ මම අහිංසකයි මට කරන්න දෙයක් නැහැ. කලින් පාර දැකපු මුණ නෙමෙයි මේ පාර තියෙන්නේ. දැන් කොහොමවත් දාන්නේ නැති වෙලා ඉවරයි. දැන් ආයි මේ බණ කොච්චර ගුවත් ආයි දාන්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අලුත් දානයක් අනිවාර්යයෙන්ම ලැබෙන බවත් මන් දන්නවා. පාඩු කාටේ මේ ඉන්ද්‍රාලෝක සානසට පාඩු දානි දුන්නේ කියලා ඒ මෝඩ ජනතාවටම පාඩු. ඇයි සිත පහදවාගෙන දානයක් දීලා පින් රැස් කරගෙන තිබිච්ච අවස්ථාව තමන්ගේ කාම තෘෂ්ණාව ඇත්තවෙකෝ පෙරේතකම නේ ඇඹලකම නිසා නැති කරගත්තා. එහෙම පිරිමි අනේ ජාති ජාතිත් ඇසට නොගෙටේවා ගෑනු වගේ පිරිමි. එහෙම පස්සෙන් යන්නේ පෞරුෂයක් තියෙන්න ඕන. තමන්ගේ නෝන කිව්වත් අහ හොයලා බලන්න මොකද්ද මේ කතාව මොකද්ද විස්තරේ මොකද්ද හේතුවනේ. එහෙම නැහැ නෝන කියන්නේ මොනවද නෝන මං එක කරනවා නෝන අය ඔළුවෙන් හිට ගන්න කියලා මම හිටලා පෙන්නනවා ගාල්ල යන්න කියන මම ගාල්ලිච්චන්න කොළඹච්චන්න කරටොබින මොකද්ද මාල පොටක්ද මොකද්ද කියලා ගෙනල් දෙනවා. එතකොට ඒක පිරිමිකම කම නෙවෙයි පිරිමිකම කෙනෙක් නෙවෙයි පිරිමිකම කියන්නේ ඇත්ත ඇති සැටියෙන් ජීවත් වෙන එක. පිරිමි බලා ගන්න ඕන මෙහෙ ඉන්න මම පෙන්නන්න මෙහෙ පිරිමි අය ඉන්න හොඳ. එතකොට පිරිමිකම කියන්නේ හරි දේ හරි විදියට කරනවා වැරදි නම් අයින් කරනවා. පස්සේ යනවා. දැන් මේ මම බය නැතුව කියනවා මම කිසිම දායකයෙක්ගේ පස්සේ ගිහින්නේ නැහැ. මම යෝජනා කළා මෙහෙ දාන වලට කතා කරන එක්කෙනාට ඒ දිනේ මං කියලා කෝ අනිවාර්යෙන් මේ දිනේට කතා කරන්න නැති වෙයි. උඹ කතා කරන්නත් එපා. තෝ කතා කරලා ලැජ්ජ වෙලා අහු වෙනත් එපා. මොකද එහෙම හිඟා කන්නේ නැහැ පස්සෙන් යන්නේ නැහැ. ඔබට එකවරක් ඔබටම ආයපාන එපාමට 100,000 වාරයක් කියලා දායකයට ඕන ලියුමක් යවන්න. උඹට එකපාරක් නම් ආයපා උනේ. අද එහෙම දායක පිරිසක් හම්බුණා දාන එකද? දැන් කට උත්තර නැහැ. මූණට හම්බුණානේ. එනකොට ඒක අනේ පොඩි අතපසුවීමක් පසුබෑමක් වුණාලු. මොකද පසුබෑම anu nge kelan ahala කතන්දර ahala Tamanට දෙන්න දිවිච්ච දාන වාරය නැති කරගත්තා. මං කතා කරාම මේ මිනිස්සු රැහෙන්නේ හෙලෝ 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 ගානෝ. බලමු මේක ටෙලිෆෝන් කම්පැනිද මුගේ කණේ දෝෂයක්ද නැත්නම් සද්දායේ ප්‍රශ්නයක්ද මට තියෙන නුවණ එක මට තේරුණා මෙතන මොනාරි පරහක් තියෙනවා කාගෙරි කේලමක් අහලා තියෙනවා ඒ නිසා ඒ මිනිස්සයාගේ දානේ දෙවරක් නොසිතාම දාන හතරක් තිබුණා හතරම එකවර කපලා දැන් අද හම්බ වුණා මූණට වුණා දැන් කට උත්තර නැහැ දැන් එහෙට දුවනවා මෙහෙට දුවනවා කිරි බෙදනවා තැඹිලි බෙදනවා දෙන්න පුළ ඔක්කොම දේවල් මට දෙන්න හදනවා ඊවිල පස්සේ දැන් මගේද වරද අනුන්ගේ කේලම් අහන එක තමයි වරද. ඒක සංගයා මනින්නේ එහෙමද? මේ ඉන්නේ භික්ෂුන් වහන්සේලා 10යි 12යි මේ පළාතටම ඒ ටිකක් නැති කරගත්තොත් එහෙම Tamanට දානයක්වත් දෙන්න විදියක් නැද අපිට වාර්ෂික දානෙ ගේන්නේ නැහැ මොකක් අපිනේක වළඳන්නේ. මෙහෙට ගෙනත් දෙන එකනේ. හැබැයි 7 දවසේ දානෙ දෙන්න ඕන වෙනවා. 3 මාසෙට අපිව ඕන වෙනවා. අවුරුද්දටත් මතක් වෙනවා. දැන් සුනාමි දානෙ දෙන්නම ඕනේ. ඉතින් ලැජ්ජ නැතුව වැඩක් මෙවුවා. මඩම් වල මගේ මූණ බලන් මට ලැජ්ජ නිසා මං ඇස්පියන් හිටියා. මේ පොඩි දේවල් පොඩි ආරංචි මොන හරි කට කතා වෙන්නේ නැති. ඇවිල්ලා අහන්න බැරි සවන්නස මෙහෙම කතාවක් කියනවා අපිට ඇහුණා. මේක ඇත්තද? ඇත්තනම් ඇත්ත යුක්ති කතා කරලා ඒක විසඳ ගන්න තිබුණානේ. මේ එහෙම නැහැ අර චීත් අඳින අය වගේ පිරිමිකම නැතුව වහෙන් ඔර වැඩ කරනවා. ඉතින් ඒ නිසා එහෙම පැවිද්දෝ ඉන්නවා ඇති ලංකාවේ අනිවාර්යෙන් ඇති. ඒක නෙමෙයි වෙලා තියෙන්නේ මිනිස්සුන්ට ඔච්චර gadu ganne. පොඩි දෙයකට හාමුදුරුව මට්ටු කරන්න යනවා දාන දෙන්නේ නැතු. තොපිට කන්න දෙන්නේ බලාපිය. එහෙමනේ කියන්නේ. හැබැයි අපිව නම් එහෙම මට්ටු කරන්න බෑ. එහෙම මට්ටු වෙන්න නෙවෙයි අපි පැවිදි වුනේ. හරිද? අපේ මව්පියන් ඒ වොන්නම් අහන්න. එයාලා කියන එකව මං අහන්නේ. මං කරන්නේ මට ඕන දේ. ඒක නිසා මේ පැවිදි වුණාට පස්සේ හරියන්නත් පුළුවන් සමහරට ඒ වගේ කෙනෙක්ට වරදින්නත් පුළුවන්. නමුත් ඉතින් මෙච්චර කාලෙට තාම වැරදිලා නැහැ. තාම ගමන යනවා.
මේ නොසැලෙන ගතිය තියෙන අපි අන්නුන්ගේ අදහස් වලට ගරු කරන්න යන්නේ නැහැ ලොකුවට. මොකද එක එක්කෙනා කියන ඒවා කරොත් දැන් සමහර කෙනෙක් කියන සිවුර මෙහෙම අඳින්න එපා. සිවුර මේ පැත්තට දාන්න. ඒකට මම ඊට පස්සේ ඒ පැත්තට දාන්න. තව එක්කෙනෙක් කියන දෙපැත්තටම දාන්න. ඊපස්සේ මට වෙන්නේ සිවුර ගලවගෙන කරේ දාගෙන යන. ඇයි එක එක ගෑනු කෙනා එක එක විදිහට අඳින්නේ කියන. ඒ කට්ටිය කියන සමහර කෙනෙක් කියන ඔය පාට ලස්සන නැහැ. මං සාදුර ගෙනත් දෙන්නම් ලස්සන පාට සිවුරක්. එතකොට එක එක උපාසකම්ම එන එන දවසට මට වෙනවා කටුස්ස පාට මාරු කරනවා වගේ මේකේ පාට මාරු කරා. එහෙම වුණොත් පැවිද්ද කරන්න වෙන්නේ නැහැ. ඊට වඩා හොඳ චීත්තයක් කරන් ඔළුවේ ඉඳන් ඇඳ ගන්නවා. එහෙනම් පැවිද්දෙක් නම් හරි පැවිද්දෙක් නම් උජුපටිපන්න භාවයෙන් යුක්ත වෙන්න ඕනේ. දෙක එකයි එක එක යෝජනා කරා. ඉතින් ඒකේ සියල්ල විමසා බලා මං මට හරියන එක මං කරන්න ඕනේ. නැත්නම් ඉතින් මං මහාන වෙච්ච එකේ වැඩක් නැහැ නේ. මට ඕන දේ කරගන්න බැරි නම් මේ ශාසනය ඇතුලේ නේද? මට ඍෂිසේ මේකේ සැරිසරා යන්න බැරි නම් නිදහසේ මොකට පැවිදි වුනේ? ඊට වඩා හොඳයි ඉඳ හිටියනම්. එහෙනම් මේ පැවිදි ජීවිතය කියන්නේ මරණය කාටවත් ණයත් නෑ. ණය නොවෙන්න සිය දහස් ගණන් වාර බණ කියලා තියෙනවා මම ඔය දායකයොන්ට. ඔය දානනවත්ත පුන්දරටත් එදාරෑ පැයකමාරක් බණ කිව්වා. මං ඉතින් පස්සේ උදේ හිටු අපරාධේ මං කේ කෙල ටික. කෙල අපරාධනේ. කෙල විසි වුණානේ. බණ නම් වටිනවා. මට ඉතුරු වුණානේ ඒක කියපු එක. නමුත් ඒ මිනිස්සු බණ අහලා නෑ. ඇහුවනම් ඔහොම වෙන්නේ නේ. දැන් අපි කොච්චරක් කටගැටෙනකම් කියන මහා සංඝයා සිහි කරන් දෙන්න, ඉන්ද්‍රාලෝක හාමුදුරුන්ට දෙන්න එපා. ඉන්ද්‍රාලෝක හාමුදුරු මොකක් හරි අතපසු වීමක් වෙලා උන්වහන්සේගේ වරදක් වුණ ගමන් එතකොට සාසනය කෙරේ තියෙන සද්ධාම ඉවරයිනේ. මං කෙරෙහිනේ වෙන්නේ බෑ අපහැදෙන්නේ මුළු සාසනයටමනේ. මම භික්ෂුවක් එක්කනේ පුද්ගලෙ. මම අද ඉන්න පුළුවන් හෙට ගෙදර ඉන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. එතකොට මාවණන් සරණ ගියේ මං ගෙදර ගිය දවසට ඒ කට්ටිය තිසරණෙත් ගෙදර යනවා. එහෙම නැහැ ඉන්න භික්ෂුන්වහන්සේ කවුරු වුණත් මහා සංඝරත්නය කියන්නේ පොදු සාධකයක්. එක්කෙනෙක් නෙවෙයි සාරිපුත්ත මහ මුගලන් මහ රහතන් වහන්සේලා සිහි කරන් මේ සිවුර අපේ ඇඟේ තියෙනකම් ඔය ගිහි අය වඳිනවා අපිට. මට වඳිනවා නෙවෙයි. මේ සාසනික නාමයටයි මේ වඳින්නේ. හරිද? එහෙම වඳිනවා නැති මස්ලේ නැටන හරවට වඳලා තියෙ වැඩක් නැහැනේ. වඳින්නේ කාටද? ආර්ය මහා සංඝරත්න. ඒක නිකන් අපේ ගම්වල කියන සිවුරට නෙවඳින්නේ. හාමුදුරුවන්ට නෙවෙයිනේ කියලා නේ කියන්නේ. ඇත්තනේ. දැන් ගොඩාක් නරක විදිහටම හැසිරෙනවා හොඳටම හොඳට බොනවත් එක්ක. ඒත් මිනිස්සු වඳිනවා. ඇයි වඳින්නේ කියලා? අපි වඳින්නේ යාට නෙවෙයි. අපි වඳින්නේ සිවුරට වඳින්න. ආන්න ඒක තේරුම් ගන්න නොගෙන නම් දාන් පූජ කරන්න යන්නේ වැඩක් නෑ. ඒකෙන් තේරෙන්නේ දීලා තියෙන සංඝයාට නෙවෙයි. මොකද එක්කෙනෙක් වෙනස් වෙනකොටම දානි වෙනස් වෙනවා කියන්නේ එයා පුද්ගලෙකුටයි දානි දීලා තියෙන. එතකොට සමහරවිට ඔන්න මං වරදක් කරන දායකයා හරිද? මං බයිනවා කියන්නේ බැන්නම යා සියලු දෙනාට නොදී ඉන්නවා. සාධාරණ අසාධාරණද? මං කළ වරදකට අන් සියලු දෙනාටම බඩගින්නේ. හරිනම් මට නොදී අනිත් අයට පැදෙන්නේ. එහෙමත් නැහැ. කොහොමද දන්නව ඉතින් මාත් එක තරහ වෙලා මෙහෙ ඉන්නත් බෑනේ. නේද? මොන හැරමිටියෙන් ගහයිද දන්නේ. පුද්ගලයා විශ්වාස නැහැ නේ. ඔය hina වෙලා හිටියට ඊට පස්සේ දෙනව පාර. මේ hina වෙනවා ඊට පස්සේ හැරමිටියෙන් විසි කරලා ගහයිද ළඟට ඇවිල් ඔළුවට ගහයිද කියන தත්ත්වය අවිශ්වාසයි සමහර විට. මොකද ඉන්න කෙනා සමහර කඩු හරම පුරුදු වෙලා ආවද දන්නේ නැහැ. සසර පුරුද්දක් දන්නේ නැහැ නේ. පොල්ලක් අහුවෙන්න බෑ ගහනවා. කරන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ඒ නිසා දායකයෝ දන්නවා මේ ස්වාමීන් වහන්සේ තරහා නම් අනිත් අය ගැන තියෙන ආසාවත් අත්හරින්න ඕන. මොකද මම තරහා නෙවෙයි. එයාලා මාත් එක්ක තරහා වෙලා නම් දැන් ඇවිල්ලා අද මොකද උනේ? අද දාන පින්කමේ මම හොඳටම දැක්කේ අසරණකම මිනිසුන්ගේ තියෙන. يعني මූණ දෙන්න බෑ, කතා කරගන්න බෑ, hina වෙන්න අමාරුයි, නිකන් විරිත්තනෝ මෙහොණියා මෙහෙම මෙහෙම කරනෝ. එහෙම ඕනේ නෑ. ඇත්තටම කතා කරා නම් මාත් එක්ක මම විසඳනවා ඒක. මොකද්ද ප්‍රශ්නේ? විසඳ ගන්න තිබුණා. ඉතින් ඒක වෙන්න ඕනේ. ඉතින් භික්ෂුවක් කියන්නේ උජුපටිපන්නයි. හැංගි හැංගි වෙස් මූණි බඳලා කතා කරන්නේ නැති දෙන නැති දෙන දෙක එකතන කියනෝ. කිව්වොත් ඒක ආයි ගන්නෙත් නෑ වචනේ. ඒක එච්චරයි. එතනින් එහාට හොඳ වේවා නරක වේවා දෙක විසඳ ගන්න තමන් දැනගන්න. හරිද? ඉතින් අපිට ගිහියාගේ ප්‍රඥාවට වක් කියන්න බෑනේ. මොකද එයාලගේ ප්‍රඥාව මොට්ටයි. ඇයි මේ පංචකාමයන් එක ඉඳලා ඉඳලා කාමවස්තු හොයලා හොයලා උන්ට මොලේ නැහැ. මෝඩයි. සුළු දෙයට පහදෙනවා, සුළු දෙයට අපහදෙනවා. භික්ෂුවක් කියන්නේ මේ අවුරුදු 20ක් 25ක් 30ක් වෙන්න පුළුවන්. සාසනේ තෙම්පරාදු වෙලා ඔක්කොම වෙලා උන්වහන්සේලා යම් තේරුමක් අරගෙනයි මේ බණ කියන්නේ. මේ හැසිරෙන්නේ කතා බහ කරන්නේ.
එතකොට තේරෙනවා කොච්චර එළියේ ඉඳන් බැන්නත් හත් දවසේ දාන දවසට වැඳගෙන එනවා. මාත් හිනාවී ඉන්න මු බයිනවා කියලා අන්දරම දන්නවා එළියේ. ඉතින් ආවිල් වඳිනවා. අයියෝ ලැජ්ජ නැහැ. වඳිනවා. ඉතින් අපිත් අපි එහෙම පැවිද්දෝ කියන්නේ එකට එක් කරන අය නෙවෙයිනේ. අනේ ඉතින් අසරණ වෙච්ච වෙලාවනේ හත් දවසේ දාන්නට අපි වඩිනවා. පාංශකුලට වඩින්න එන්න කියනවා. යනවා. ඇයි මේ මැරිච්ච කෙනත් එක වෛර පිරිමහන්න නැහැ පැවිද්දේ. නොගිහින් ඉන්නේ නැහැ. හැබැයි යන්නේ යටින් ඉනාවිනේ. මොකද කොහොමද හිටියේ? දැන් කොහොමද වැඳගෙන වැඳගෙන ආවේ? ඒ නිසා භික්ෂුන් වහන්සේලා ඇසුරු කරන්ඩ ගොඩක් දේවල් ඉගෙන ගන්න ඕන. අනිත් එක තමයි දැන් ඔච්චර සංඝයා ඉන්නවනම් කමකුත් නැහැ. ඔය කියන විදිහට 100ක්වත් ඉන්නවනම් ප්‍රශ්නයක් නැහැ. කවුරු හරි වඩම්මන්න පුළුවන්. නමුත් ඊයේ දැන් ඊයේ දාණේ, අද දාණේ, හෙට දාණේ ඔක්කොම බැලුවම පේනවා ස්වාමීන් වහන්සේලා නැහැ. ඉන්න හැමතැනටම ගිහිල්ලා බුලත් දිදී ආරාධනා කර අනේ ස්වාමීන් වහන්සේ වඩින්න කොහොමරි මේ කරලා දෙන. හාමුදුරුවෝ ගමනක් කිව්වොත් නැහැ මම වඩින්නේ 10000ක්වත් මට ඕනේ හෙල්ලෙන්නේ නැහැ මං කිව්වොත් එහෙම. මොකෝ වෙන්නේ? කියන්න වටින්නේ නේ කරන වැඩවල. එහෙම නැහැ භික්ෂුන් වහන්සේ නොමිලේ වඩින්නේ. කලේශ්‍රමයේ උන්වහන්සේ කැප කරනවා. ගිහිල්ලා අර මිනිස්සුන්ගේ මේ එක එක විකාර මොන දිහා බලන් ඉන්න මොකටේ? දැන් හොඳට මේ ඇතුළට වෙලා දාණේ හදාගෙන වළඳන්න තියෙද්දි ගිහිල්ලා අර විකාර මොන දිහා එක එක බොරුවට විරිත්තන මොන දිහා බල බල දුක් විඳින්න ඕනේ නැහනේ. මොනවා හරි පොඩි හරි කරුණාවක් තියෙන නිසා තමයි භික්ෂුවක් වඩින්නේ. ඉතින් ඒකවත් අඩුමතරේ තේරුම් ගන්න අපිට නැති වෙලාවේ අපිට බැරි වෙලාවේ පිහිට වෙන්නේ භික්ෂුන් වහන්සේ නිසා. උන්වහන්සේලට ගරු කරන්න ඕනේ. නිගරු කරන්න හොඳ නැහැ. හරිද? එතම මට මේ දොස් කුව කියලා මම මේ කියන්නේ. මේ මුළු මහා සංඝ සමාජය වෙනුවෙන් උන්වහන්සේලට කියන්නේ. මොකද ඒ ස්වයන්වදලා හරි අමාරුවෙන් ඉන්නේ ඔය. මේ සනීපෙන් ඉන්න නෙවෙයි. පන්සලක නම් ගොඩක්ම අමාරුවෙන් ඉන්නේ. කිසි පහසුවක් නැහැ උන්වහන්සේට. කෙලෙස් අතින් පහසුවක් නැහැ. බණ භාවනා නැහැ. ධර්ම ඇසුරක් නැහැ. ඒ ඔක්කොම දේදී අර මිනිස්සු වෙනුවෙන් කොහොම හරි මේක එල්ලගෙන කරේ ඉන්නවා. හැබැයි තැවි තැවි ඉන්නෙත්. එහෙනම් අපි මේ යෝජනා කරන පංචකාමී ආදීනව දැනගෙන තමයි අපි මේ ඇවිත් ඉන්නේ. අපි ඒකේ නිස්සරණේ බලාපොරොත්තුවෙන් තමයි මේ කටයුතු කරන්නේ. අනිත් අය ගැන අපි දන්නේ නැහැ. හොඳයි අපි දැන් මේ ස්ථානය ගැන කතා කරමු. මෙතන දැන් ඇවිත් ඉන්නේ වයසට ගිහින් ඕ නැතුව හෝ මොනව තේරලාද ආදීනව ටිකක් හරි තේරල. ඔහොම යනකොට තව ටිකක් තේරෙනවා. ඊළඟට මේ ධර්මයේ ඇසුරු කරනකොට, ධර්මය අහනකොට, භාවනා වඩනකොට අපිට නිස්සරණි හම්බ වෙනවා. ටික ටික හම්බ වෙනවා. ඔය සමාධිය ලැබෙනකොට යාටක් නිස්සරණයි. ඇයි? අර තියෙන කාමසිතුවිලි, කෙලෙස්, කාමකෝප එකම සංසිඳෙනවා. සමාධිය දෙනවනේ. සමාධි සුවයට ආවට පස්සේ සක්විත රජ කෙනෙක්ගේ සැපයට වඩා සමාධිය සැපයි. ඒක අත්විඳපු අය මෙතන ඉන්නවා. මම ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. ඉන්නවා. නැත්තේ නැහැ. ඒක තමයි දැන් මේ වෙනකොට මෙතන ඉතුරු වෙලා ඉන්නෙත්. නැත්ත යන්න එපේ. මේ පැවිද්ද වැඩන්නේ නැහැ. මං ගෙදර යනවා. ගෙදර මීට වඩා සනීපයි කියලා හිතෙන්න ඕන. එහෙම නොහිතෙන්නේ සමාධි සුවයට පත් වෙච්ච නිසා. ඊළඟට ඊටත් වඩා බලවත් දෙයක් තමයි විපස්සනා ඥාණය. සංස්කාර ඇතිවෙවි නැතිවෙවි යන හැටි හොඳට ප්‍රකටව වැටහුණාන යම් දවසක එයාට තේරෙන මේ කිසිම දෙයක් ස්ථීර සාර නැහැ. මේ කතා කරන දේ වුණත් අස්ථීරයි, වෙනස් වෙනවා. මේ පුද්ගලයා වුණත්, මං වුණත් වෙනස් වෙනවා. මේ කට්ටිය වුණත් අද ඉන්න එක්කෙනා නෙවෙයි හෙට ඉන්නේ. අර කිව්වේ කලුණොත් නේද? මේ කලින් ආපු විදියට නෙවෙයි තව ටික දවසකින් පේන්නේ ඉන්නේ හැටි. ඒක ගොරෝසු අනිත්‍ය. ඔయిత වඩා ෂණ බංගත්වයක් මේ භාවනාවේ තියෙනවා. කියන්නේ ෂණයයි පවතින්නේ ඕනම දෙයක්. අපිට ජීවත් වෙන්න පුළුවන් ෂණයයි. චිත්තක්ෂණයයි. ඒක තමයි ආයුෂ කාලේ, සිතක ආයු කාලේ. සිතක් නේ ජීවත් වෙන්නේ. ඒක නිරුද්ධ වුණාට පස්සේ ඒ සිත නැහැනේ. ඒක අතීතෙට ගියා. ඒ අතීත සිතුවිල්ල අපිට ජීවත් වෙන්න බෑ. හැබැයි අපි උත්සාහ කරන බලෙන් අතීතේ ජීවත් වෙන්න. ඒක දුකයි. ඇයි? ඒක ආය අපිට ගන්න බැරි නිසා. සෑමදිස්සෙම යෝජනා කරන්න භාග්‍යතුන් වහන්සේ වර්තමාන ෂණයේ සතිමත්ව ඉන්න, සිහියෙන් ජීවත් වෙන්න. මේ මොහොත සැපවත් කරගන්න. මේක දුක්පත් කරගන්න එපා. කොහෙවත් යන කුණු ගන්දල ඔළුවේ දාගෙන දුක් විඳින්න එපා. ඉන්න ටිකේ සතුටින් ඉන්න. සතුටින් ඉන්න කියන්නේ මේ අර අරක්කු බෝතල් ටිකක් ගෙනල්ලා දාලා බොන්න කියන එක නෙවෙයි. ගොඩක් පිරිමියයිට සතුටින් ඉන්න කොහොමද දාගෙන බෝතලයක්. සෙට් වෙන්න තමයි මතක් වෙන්නේ. ඒක නෙවෙයි මම මේ කියන්නේ. දහමින් සෙමින් ධර්මයට අනුකූලව එයාට සැප විඳින්න බැරිද? පුදුම විදිහට සැප විඳින්න බලන්න. දැන් අපේ චෛත්‍ය මළුවට ටිකක් ගිහින් බලන්න හවසට. ඔය පිරිසාවටවස මන් ටිකක් වෙලා හිටියා.
දායකටිකුත් ආපු නිසා යාළටත් බණ කිව්වා, සා භාවනා කෙරෙව්වා. මාත් ඒ විවේකයේ වචනය කරගත්තා. අර කවුරුන් නැති වෙලාවේ කොච්චර සැපක් අපිට විඳින්න පුළුවන්ද තනි වෙලා, නේද? තනිවීම පුදුම සැපයි. හිත තනි කරගන්න ඕනේ. කොච්චර තනි වුණත් නැහැ, හිත වටේටම කැරකිරවන අරමුණු පරණේ වැලුත් ඒවා එක එකේවා. හිතට සැපක් නැහැ. ඉන්නේ තයි චෛත්‍ය මළුවේ තමයි, රට වටේ ලෝක වටේ ඔළුව යනවා. ඒක හරි නැහැ. එතෙන්ට හිත ගේන්න. මං දැන් ඉන්නේ මළුවේ. දැන් මෙතන දැන් මට සැපද නැද්ද? සැපයි. දැන් මම මේ බණ කියන දැන් වැඩි අද ඇත්තට වෙලා ගියා වැඩි. අපේ ගෝලියොත් වටපිට බලනවා දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. නේද? හෙට වැඩක් තියෙද්දි මේ කියන්නේ. නමුත් කියවෙන වෙලාවේ හොඳට දැන් අපතමට ඇවිත් තියෙන බණ දැන් නතර කරන්න හොඳ නැණ එකපාරට. එතකොට මේ බලන අයික පාට නතර කරේ කියලා. හරි. හෙට උදේ නැගිටින්නත් තියෙනවා. හෙට පෝය දවස. ඔහෙල නෙවෙයි මමයි බණ කියන්නේ. දැන් මට තමයි ගොඩක් අමාරුත් වෙන්න ඕන. ඉතින් අපේ ශිෂ්‍යයොන්ටත් තියෙන්නේ හොඳයි ස්වාමීන් වහන්සේට හොඳ නම් අපිටත් හොඳයි කියලා ඉන්න එකයි තියෙන තව චුට්ටක් වෙලා. දැන් මොකද්ද කිව්වේ? මම මේ බණ කියන වෙලාවේ සැප නැත්තම් මං කියයිද? මගේ කොයි හරි පැත්තක් දැන් මම දැන් හෙළුණානේ පොඩ්ඩ දැක්කනේ. ඒ පැත්ත රත් වෙලා තද වෙලා ගොඩක්ම රිදෙනවා නම් මම මොකද කරන්න ඕන ඉක්මනට? දුකයි. කයට දුකයි. එකක් තමයි එක්ක තව කුෂන් එකක් තියාගන්න ඕන. මේකේ පස්ස මදි. පස්සේ කියන්නේ මොකද්ද? ස්පර්ශේ සැප මදි. තොර ධම්මජීව සානස කියන පස්සට සැප දෙනවා. මොකද? ඔහොමක පොද බැන බැන යන්නේ. මේ හාමුදුරුව කියන කුණු හරප. එහෙමනේ කියන්නේ. නෑ, ඒ ඒ පයන නෙවෙයි. පයන්න තොපිට මාරුණා. අර මහා ප්‍රාණ පයන දාවා. ඒතර පස්ස. ඒ කියන්නේ ස්පර්ශය. වැඩේ බේරුණා. පයන්න කි වෙනස් වෙලා තියෙන. ඔහෙලා හිතුවේ වෙන පයන්නක්. සයන්නස කියලා තියෙන්නේ. තව පයන්නක්. ඒතර සත්‍ය කරන්නේ මොකද්ද? පස්සයට සැප දෙනවා. ස්පර්ශයට සැප හොයනවා නේ. ඒ නිසා කියන ටයිල් උඩ ඉන්නකොට අපි කියන ටයිල් මදි කුසන්. එකක් දාලා මදිනවා. දැන් භාවනා කරන්නේ ඕක වෙනවා මධ්‍යස්ථාන වලට. මාත් කරලා දිනවා. දැන් එක කුසන් එකක් තියලා බලනවා එන්නේ නැහැ සමාධිය. ඒ ආයි කියලා රවුමක් කියලා තව කුසන් එකක් හොයන් යනවා. දෙකම තියලා බලනවා. ඒක උඩ නැගලා දැන් ඉතින් දිව්‍ය භාවනා ටික උඩ යනවා. ඒතර කියනවා දැන් මේ දෙකත් වැඩි. ඊළඟ දෙකම අයින් කරලා බලනවා. ඒ මොනව කරා ටිකක් වෙලා යනවා සමාධියක් එන්න. නමුත් ඉතින් සමහරට හරි කුෂන් එක හොයා ගන්නත් ටිකක් වෙලා ඒ පස්සට සැප දෙන්න ලේසි නෑ. හරිද? හැමදෙස්සෙම ඔකනේ කරන්නේ. වාඩි වෙන්න ගියොත් නැත්තම් බලනවා වටපිටර බල්ලා බලනවා වගේ කරකිලා මෙතන වාඩි වුණොත් සැපද? නැත්තම් සැප ලැබෙන ආසනයක් හදාගන්නේ කොහොමද? දැන් මට අමුතුවෙන් හදන්න ඕනේ නෑ. මේ ධර්ම ආසනය හදලා තියෙනවා. දැන් මේක ස්පර්ශයේනේ. ස්පර්ශයේ දුක් වෙනකොට අපි ඉක්මනට ප්‍රතික්‍රියා කරලා හොලවනවානේ. දැන් මම කරලා දැක්කත් දන්නේ. එක තප්පරෙන් මං හෙලුණා. හෙලවිලා මගේ පස්සයට සැප ලබාගත්. දුක පස්සයක් තිබුණේ, දුක් වේදනාවක්. දැන් මේක සැප වේදනා බවට දැන් පත් කරගත්තා. ඒ තාක් ස්වාමීන් වහන්සේ කතා කරනවා. දර මෙහැම ශ්‍රණියකම සතිමත්ව ඉන්නවනම් සතුටින් නම් අන්න ජීවිතේ සැපයි. විඳවනව නම් මූණ එල්ලගෙන නම් ඉන්නේ කොහේ හිටියත් එයාට සැපක් නැහැ. සමහරුන් රජකම ලැබුණත් මදි. ඇයි ඒ? එතනත් අඩුපාඩු හොයනවා. දැන් මේකේ මදි. රජ වුණාට මදි. සිංහාසනේ අඟලක් තව උස්සුනා නම් වැඩේ හරි. මදි අප්පා මේ ධර්මාසනවලත් චුට්ටක් තව ඉස්සුනා නම් හොඳයි වගේ. එහෙම හිතනවා. දේශගැන හිතන මේක මදි පොඩි වැඩි වගේ. මම වගේ කෙනෙක්ට මේ වගේ පොඩි පුටුවක් හරියන්නේ තමන් වාඩි වෙච්ච පුටුව හොඳ මදි වෙනවා. දැන් අර මහා මන්දාරයතුමාට නිකන් පුටු හරි ගියේ නෑ. එයාට පාණ්ඩු කම්බල සෛලාසනේම ඕනුණානේ. ගියා නැත්නම් ගියේ නැත්නම් නෑ. ගියා. චාතුරු මහරජගේ අයිති කරගත්ත. ඒක ඉන්න බෑ මදි කියලා ගියා. තවුතිසාවේ හෙත් කිව්වා. ඉතින් මෙහෙම ආයි බොවන්න ඔක්කොම දෙන්න බෑ මාත් ඉන්න එපා කියලා සක්දරයතුමා නූලක් අරන් කළු පාට ඉරගහලක ඔහේ ඔය පැත්තේ වාඩි වෙලා පස්සෙන් ඉන්න මම මේ පැත්තෙන් ඉන්න දෙන්න දෙපෙත්තේ. සක්දෙව් රජවරු 36ක් චුත වෙනකම් මෙයා එහෙ. කොච්චර ආවශ්‍යයක් ඇද්ද? 3,60,000 ඒවා 36ක්. ඒත් මදි වෙලා චුත වුණේ. සතුටින් නෙමෙයි. ඒත් මදි. එහෙනම් එහෙම අයට නම් මොනව දුන්නත් සැප දෙන්න බෑ. මොකද හැම සැපම දුකයි වගේනේ යට තේරෙන්නේ. මදි වගේනේ දුකනේ. මදිනේ. මේ මේට වඩා තියෙන්නේ මේ මදි. කෑම ගත්ත රස මදි. රූප දැක්ක ලස්සන මදි.
සද්දැවනොත් මිහිරි මදි. ඔයිට වඩා මිහිරි ස්වර තියෙන්න පුළුවන්. ස තමන්ට ලැබුණේ හොඳම එක කියලා දැන් හිතෙනවන. තමන් වාඩුනේ මේ ආරණ්‍යයෙන් හොඳම කුසන්නේ කුඩ කියලා හිතෙනවනං තව කුසන්නේ මාරු කරන්න යයිද? හිතයිද? නෑ, මේක තමයි මේ ආරණ්‍යයෙන් සැපම එක. මං හිතන මේ ආරණ්‍යයෙන් හොඳම පුටුවේ තමයි මං ඉන්නේ. මට වෙන පුටු හොයන්න අවශ්‍යතාවය නෑ. එන ඒ ශ්‍රණයේ සතුටින් ඉන්න එකක් තමයි ඊය කියලා දුන්නා වගේ ලද දෙයින් සතුට වෙනවා. සතුට වෙන ගමන් ඒ ජීවිතය ආස්වාද කරනවා. මේ ලැබිච්ච පැවිද්ද අපි ආස්වාද කරන්නේ. දැන් අර මං කතා ටිකක් කිව්වේ මං තරහට නෙවෙයි කිව්වේ. අත්දැකීම් කිව්වේ. ඒව නිසා සැලිලා නැහැ. අපි මේ පැවිද්ද අතහැරලා යන්න සූදානම් නැහැ ඒව නිසා. දානි ලැබෙන්නේ නැති නිසා, මිනිස්සු බණින නිසා, මිනිස්සුන්ට ඕන විදිහට අපිට ඉන්න බැරි නිසා, හරි අපිට ඕන විදිහට මිනිස්සු ඉන්නේ නැති නිසා ඔය එකක් අදාළම නැහැ. මොකද මිනිස්සු අපිට මහාන වෙන්න කිව්වෙන්නේ, අපි කිව්වෙන්නේ යාළට එන්නේ කියලා. ඔය දෙකම හේතුඵල. අපි වැවිදුනේ අපිට ඕන නිසා, යාළ දාන දුන්නේ යාළට ඕන නිසා. යාළට එපාවිච්චකම යාළ නතර කරනවා. අපිට හිතුනොත් වෙන කොහේ හරි යන්න අපිත් යනවා. ඒක මේ කිසි නියෝගයක් නැහැ, සම්බන්ධයක් නැහැ, ගිවිසුමක් නැහැ. රිසිසේ සතුටු තැන අපි ඉන්නවා. එන යම් තැනක සතුටින් ඉන්න. දැන් ඊයේ කතාව මතකද නැහැ, ජාතක ලස්සන කතාව මෙතෙන්ට ගැලපෙනවා. තාපසයන් වහන්සේව රජතුමාගුව රජ සැප දෙන්නන් ඉන්න මාලිගේ ළඟ සද්ද වැඩි කියලා ගෝලියෝ ටික ඔක්කොම යන්න ගියා. ගුරුන්නා සිටියා. හොඳම ගෝලයක් ගියා. ඒ දාතයි බඩේ අමාරු දෙන්න ගත්තේ. අනික ගෝලිය ඔක්කොම ගියත් කමන්නේ, උපස්ථායකයා ගියානේ යාළුවා. අනේ බඩේ එක්කම හැදුනා. මොකද මේ ලෙඩේ හොඳ කරන්න බෙහෙත් කුමක්ද කියලා වා. අනේ බුදුමා කැමති නම් කරන්න, මගේ මිනිස්සු නැතුව මට ඉන්න බෑ. මං උංගාවට ගිහින් දාන්නකෝ. රජ සැපත් එපයි කෝ. ඒ කියන්නේ තමන් සතුටු තැනට යන්න ඕන. නැත්තම් කොච්චර සැප දුන්නත් සතුටු නැත්තම් නේ. අර ගිරව විලඳ ජාති කවල කොහෙද ඇති කරලා තියෙන්නේ? රන් කූඩුවේ දාලා. හැබැයි ඌ සතුටින් නැහැ. ඌ සතුටු කොහෙද? කැලේ. ඔයක තාපසයන් ආසි කැලේට ගිහින් දැම්ම විතරේ බඩේ කැක්කුමත් හොඳයි. ඔක්කොම අමාරු ටික. ඒ නිසා අපි යම් තැනක එතනත් සතුටු නම් එතන ඉඳගෙන ධර්මයේ හැසිරෙනවා. ඒ තප්පර ඒශනේ සැපයි. එන අද භාග්‍යතුන් වහන්සේ වදාළේ මේ සත්‍යයා කාමයෙන් සන්තුප්ත නැහැ. තිත්ති කාමේසු විජ්ජති, ඇතිවීමක් නැහැ. දැන් ප්‍රතිපූජිකාම ගන්නකෝ. ඒ කතාවමනේ අරමුණු කරේ භාග්‍යතුන් වහන්සේ. ඒ දිව්‍යාංගනාව එහෙන් ඇවිල්ලා මෙහෙ දානි දුන්නේ නිවන් දකින්න නෙවෙයිනේ ඇත්තටම. ඒ කිසි ප්‍රාර්ථනා එක තැනකවත් කිව්වද මට මේ පින නිවන පිණිස වේවා කියලා කිව්වද? කිව්වේ නෑ. හැමදාම කිව්වේ ස්වාමියා ළඟට යන්න ලැබෙයි. තා ලඝු ප්‍රාර්ථනාවකට යදාණි දුන්නේ. ඒක වුණා හැබැයි. ඒක ලැබෙන්නේ නැහැ කියන්නේ නෑ, ලැබුණා. හැබැයි ඒ කාමයේද පැතියතුව තිබුණේ දාණි දීලා නෑ, නිවන පැතුවේ නෑ. ඉතින් ඒ ස්ත්‍රිය එතෙන්ටම ගියා. ආයි සංසාරය යනවා. ඒ මේ මොකද හේතුව? කාමයේ සෑහීම නැති සත්‍යය දිගටම මායාවේ බන්ධනයට අවෙන මේ කෙලෙස් වලට අහු වෙලා සසර යනවා. නැවත නැවත අපායටත් යනවා. එයින් මිදිය යුතුයි කියලා මේ බණ කියලා මේක කරන්න කියලා නෙවෙයි, මිදෙන්න. මේ කාමයන්ගෙන් මිදෙන්න යම් දවසක, මේකේ සෑහීමකට පත් වෙන්න යම් දවසක, ඇති වෙන්න යම් දවසක, එදාට අපිට සංසිඳීම අහු වෙනවා. නිවන හමු වෙනවා එදාට. එදාට මේ මාර විශ්යෙන් අපි ගැලවෙනවා, සතර අපායෙන් ගැලවෙනවා. අන්නේ ගැලවීම පිණිස අද මේ දේශනාව හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා අපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මෙවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු සෝපන්ති.